අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා වයඹ පලාත තුන්වැනි අදියර ගුරුයි භාග ලියන්න බලාපොරොත්තුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා යාලුවා. ඉතින් මේක ටිකක් සුවිශේෂ අවස්ථාවක්. සෙසු පලාත්වලට නොලැබුණු චාන්ස් එකක් ඔයාලට ලැබිලා තියෙනවා. දැන් මේ පලාත්වල ඉන්න තරුණ තරුණියන් ඔයාලාගෙන ලොකු බලාපොරොත්තු තියන්න ඉස්සරහට හේතු තමයි වයඹ පලාතින් කසාදයක් බැඳගත්තොත් තියෙන අවස්ථාව වැඩි ගුරු සේවයට එන්න කියලා මේ වෙනකොට ගොඩක සාකච්ඡා කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ වාසනාවන්ත අවස්ථාව සාර්ථක විදියට පල ප්‍රයෝජනයක් සහිතව ගොඩදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි අද අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම සම්පත්ස උගන්වන්නේ සාමාන්‍ය දැනුම් විෂය කොටස ආලග විභාගයට අදාළව. එවගම IQ උගන්වන අලින් බණ්ඩාරස එයත් අද දවසේ හම්බ වෙනවා. ඇත්තම ගත්තොත් අද අපි උගන්වන්නයි ඇවිත් ඉන්නේ. මූලික හැඳින්වීම පුංචි වෙලාවක් ගණන් කරන්න පුතාලා. හේතුව තමයි කාරණා කීපයක් තියෙනවා තේරුම් කරලා දෙන්න වෙනින්. පළවෙනි කාරණාව තමයි විභාගය ගැන. ඊළඟ කාරණාව තමයි ගැසට් පත්‍රය ගැන. අපි ඉස්සලා ගැසට් පත්‍රය ගැන. ගැසට් පත්‍රයේදී ඔයගොල්ලන්ට ඔයාලා කරලා තියෙන උපාධියට අදාළව විශේෂ ලැයිස්තුවක් යටින් දීලා තියෙනවා. හොඳට බලන්න ගැසට් පත්‍රය. ගැසට් පත්‍රය හරියට බලන්න නැත්නම් ඊට වඩා හොඳයි කියලා ඉඳලා පණින එක. මොකද ගැසට් පත්‍රය හරියට බලලා ඉවසලා කියවලා හරියට මේක ඇප්ලිකේෂන් එක දාගත්තේ නැත්නම් අඩාලා ඉඳ තමයි වෙන්නේ. පසුව පසුතැවෙන්න වෙන්න තමයි වෙන්නේ. ඒ නිසා මුල්ම කාරණාව උපාධිධාරීන් විදියට ගුරු සේවයට යන්න කැමති ඉන්න ඔයාලා ගැසට් පත්‍රය දෙතුන් පාරක් හොඳින් කියවලා හරියට අවබෝධ කරගන්න. මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බොත් හෙට දවස ඇතුළත 0.77141.241 මගේ නම්බර් එක තියෙනවා. කෝල් එකක් දාලා පැහැදිලිව අහගන්න කොහොමද මේක කරගන්නේ කියන කාරණාව. කියවනවා කියලා හිතනවා අපි විශ්වාස කරනවා ගැසට් පත්‍රය කියවනවා කියලා. මේ ගැසට් පත්‍රය කියවන කොට වලට තේරෙනවා තියෙනවා chance එකක්. මතක දන්නවද? අවුරුදු 18 40 කියලා සීමාවක් ඇවිත් තිනවා. සාමාන්‍ය අපි දන්නවා ගුරු සේවයට බඳවා ගැනීමේදී වයස් සීමාව අවුරුදු 35 උපරිමයි. හැබැයි නමුත් වයම් පළාතේ අහම නසීර් මහත්තයා ආණ්ඩුකාරවරයා ඉතාම හොඳ චාන්ස් එකක් දීලා තියෙනවා 35 40 එකත් මේ විභාගයේ ලියන්න. ඉතින් ඒක ඒ වයසේ ඉන්න අයට ජීවිතේ එක වතාවක් විතරක් ලැබෙන ලයිෆ් ටයිම්. එහෙම නැත්නම් ආයෙ කිසි දවසක නොලැබෙන වන් ෂොට් එක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක හරියට පාවිච්චි කරලා වැඩේ ගොඩ දාගන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඒත් අනිත් කණ්ඩායම මේ පහුගිය අදියර අපිත් එක්ක ඉන්න කණ්ඩායම පොඩ්ඩක් අතු වඳුනගමු. පළවෙනි අදියර ලියපු අසමත් වෙච්ච හෝ සම්මුඛ පරීක්ෂණවලදී අසාර්ථක වෙච්ච දැන් විෂය ලැබිලා තියෙන කට්ටිය මෙතන ඉන්න පුළුවන්. දෙවන අදියරෙත් ඒ වගේමයි තත්ත්වය. විභාගයේදී යම් අසාර්ථකත්වයක් ප්‍රායෝගික පරීක්ෂණයේදී හෝ සම්මුඛ පරීක්ෂණයේදී අසාර්ථක වෙලා දැන් මේ අවස්ථාව ගන්න පුළුවන් වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ වගේම තෙවැනි අදියරේ අලුතෙන්ම විෂයන් ලැබිලා එකතු වෙච්ච අලුත් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන කාල සීමාවල් ඇතුළේ උපාධිය සම්පූර්ණ කරපු අලුත්ම ෆ්‍රෙෂ් උපාධිධාරීන් ප්‍රමාණයකුත් අපිත් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 35 40 වගේ කණ්ඩායමක් ඇතුලේ ඉන්න මේ වෙනකොට සබ්ජෙක්ට් එකෙන් ගොඩාක් ඈතට විශ්වවිද්‍යාල ගිහින් ඉඳලා ජලි දුවගෙන දුවගෙන ඉන කට්ටියකුත් අපිත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම කලින් ක්ලාස්ස් ආපු නැති ඔය වගේ විවිධාකාර පුද්ගලයෝ අපිත් එක්ක දැන් සම්බන්ධලා ඉන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම පොදු වෙන තැනක ඉඳලා මේ කාරණා ටික කතා කරගෙන කොහොමද විසඳගන්නේ කියද්දි වැඩි කියන්න දෙයක්වත් නෑ. අත්තනම ගැසට් පත්‍රයේ තේරුම් ගන්න පුළුවන් පහසු සරල විදියට තියෙනවා. නමුත් පුංචි පුංචි වෙනස්කම් කීපයක් තියෙනවා ඔයාලට අවධාරණය කළ යුතු තැන්. එකක් තමයි පලාත ඇතුලේ අයිට තමයි ලියන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා පදිංචිය හදාගෙන නැත්නම් පලාත තුලට කසාද බැඳලා මෙහාට ඇවිල්ලා නම් ඉන්නේ ඔයාගේ කාලාත්‍රය. කාලාත්‍රය කියන්නේ ස්වයං පූජාව බින්දනේ. එතකොට ඒ කාලාත්‍රය අවුරුදු 3කට වඩා වැඩි කාලයක් ඉන්නවා නම් ඔහුගේ හෝ ඇගේ පදිංචිය මත ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාගාව කසාදයට තහවුරු කරන විවාහ සහතිකය තියෙන්න ඕන. ඒකත් පැහැදිලිව මතක තියාගන්න. ඒ වගේම ඔයාට විෂයන් තුනක් ඇප්ලයි කරන්න පුළුවන්. විෂය ලැයිස්තුව පිටිපස්සේ තියෙනවා. ආගේ සුසුකම් වලට ගැළපෙන විෂය හොයාගන්න පුළුවන් කම වට තියෙන්න ඕනේ මේ වෙද්දි. එහෙම අපහසුතාවයක් තියෙන නම් අපින් හර දැනගන්න පුළුවන් යම් යම් ප්‍රමාණික වශයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් තැන් තියෙවි. හොඳින් බලලා ආට විෂයන් තුනක් තියෙනවා නම් ඔයා ඒ විෂය සටහන් කරගෙන ඒ විෂයන් වලට අදාළව ඔයා ඇප්ලයි කරන්න ඕන. ඒකත් වාතේ තියෙන කාරණාවක් වෙනවා. මේ සමතරව ගත්තොත් සාමාන්‍ය පෙළ විෂයට සිංහල සහ ගණිතය ඉල්ලලා තියෙනවා ඕ ලෙවල් වලදී. ඒ වගේම සිංහල හෝ දෙමළ වකරණ මව් භාෂාව හෝ ගණිතය සමත් කියලා පමණයි තියෙන්නේ. සාමාර්ථ අවශ්‍ය කියලා නැහැ මෙතන. ඒක නිසා අපිට ගණිතය හෝ මව් භාෂාව සමත් කියලා තියෙනවා නම් ඕ ලෙවල් වලදී ගැටලුවක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයක පිළිගත්ත UGC එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධිය හෝ කාර්මික ආයතනයක සාක්ෂණ ආයතනයක HMBA පාඨමාලාවක් මේක ගලප ගන්න පුළුවන් කියලා අපිට ගැසට් පත්‍රය කියලා තියෙනවා. ඉතින් මේ කාරණා ටික පැහැදිලිනේ. මේ කාරණා ටික කියවගද්දී අවබෝධ වෙන නිසා වැඩි වෙලාවක් කරන් මම ඔයාලා කාලය නාස්ති කර කර ඔක කී කිය ඉන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි පාඩම් කොටසක් ඉගෙන ගන්න එක ඊට වඩා වැදගත් වෙයි කියලා හිතනවා හඳුන්වා දෙන දවසේ. මොකද හඳුන්වා දෙන්න ඕන වෙන්නේ ඇත්තම ගත්තොත් ගැසට් පත්‍රයේ මේ විෂය කරුණු ටික සහ විභාගය කොහොමද ගොඩදාගන්නේ කියන කාරණා ටික.
ඔයාට මේක ගැන මොනවහරි ගැසට් පත්‍රය සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් 0777 141 241 මගේ නම්බර් එක, ඒ වගේම FB එකේ අපේ නිතරම පෝස්ට් දාලා අපි ගෲප් එකක් හදලා තියෙනවා. මේ විභාගේ ලියන්න බලාපොරොත්තු වෙන අයට ඒ ගෲප් එකකටත් එකතු වෙලා හෝ මට ඩිරෙක්ට් එහෙම නැත්නම් මට කෙලින්ම කෝල් එකක් මැසේජ් එකක් දාලා විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තින් කියන්න තියෙන දේවල් අපි මූලිකව ගැසට් පත්‍රය ගැන කියද්දි තව එක දෙයක් තියෙනවා නේද මතක් කරන්න. මේ පාර ප්‍රැක්ටිකල් එක ලකුණු ලැබෙන විදිහ විපරිම ලකුණු අටක් එක්ක විපාදිත ලකුණු ලබා දීමක් සහ වෙනස් සුසුකම් වලට ලකුණු ලබා දීමක් තියෙනවා. ඒක කොහොමද බලද්දී ඔයාලට තේරෙනවා ඔයාලට පළමු පන්ති සාමාර්ථයක් තියෙනවනම් ලකුණු 7කුත්, ඒ වගේම දෙවන පන්ති ඉහළ නම් 8 ලකුණු 5කුත්, දෙවන පන්ති 15 සාමාර්ථයක් එක්ක නම් ඔයාලගේ විපාදිය තියෙන්නේ ලකුණු 3කුත් ලැබෙනවා කියලා ගැසට් පත්‍රයේ තියෙනවා. ඒ වගේම විශේෂ ලකුණු වශයෙන් ලකුණු 10ක් කොටස් වශයෙන් දහම් පාසල් සහ වෙනත් අවශ්‍යතා වෙනස් සහතික පත්‍ර මත 10ක් බෙදලා යන අවස්ථාවකුත් මේකෙදී අපිට ගැසට් එකේ තියෙනවා. ඉතින් ඒ ටික වහ හොඳට කියවලා බලපුවාම ආට තේරෙමි මේක ඇතුළේ ඉස්සර ලොකු අපහැදිතාවක් කියන තැන් නැහැ. කරන්න තියෙන්නේ ඔයා ඉස්සල්ලාම තාමත් ඇප්ලිකේෂන් එක දවසේ ඩවල් වෙනකොට දාන්න පුළුවන් හැකියාව තිබුණේ නම් දැන් ඉදිරියේදී මේ වීඩියෝ පා බලන වෙලාව වෙනකොට ආට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්කම තියෙනවා. නිවැරදිව පුරවන්න, ඉවසීමෙන් පුරවන්න, කලබල කරගන්න එපා. ඇත්තම තියෙන දේවල් දාන්න, ඒවා හරියට දාලා PDF එක ගන්න. ඊළඟට ඔයා පළාත ඇතුලේ තියෙන ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් රුපියල් 1300ක් විභාග ගාස්තුව ගෙබලා ඒ ගෙවීමේ කවිතාංශයත් අරවලා තැපල් කරන්න තියෙන ඇඩ්‍රස් එකට පහදුවේ. සහතික කරන්න ඕන කණ්ඩායමකුත් තියෙනවා ගැසට් එකේ. ඒ අයගෙන් බලලා හරියට මේවා සහතික කරගත්තොත් ඔයාලට ඇප්ලිකේෂන් එක දාන අරමුදේ විසඳ ගන්න එච්චර අමාරු නෑ. අතරම ඉතින් පාදාරින් විදිහට මෙච්චර නාකි වෙච්ච අපිට ඇප්ලිකේෂන් එකක් හරියට දාගන්න වෙයි නම් ගැසට් පත්‍රයක් කියවලා බලලා ටිකක් ප්‍රශ්නයක් තියෙනවා උළු සේවයට ඒම ගැනත්. ඉතින් ඒ නිසා ඒක ආගේ වගකීමක් විදිහට මම ඔන්න දැම්ම පැහැදිලි කරලා දෙනවා. මගේ IQ සර්ගේ දැනීම සහ වගකීම කියන කොටස තියෙන්නේ විෂය කරුණුත් එක්ක. අන්න දැන් මම එතනට එන්න යන්නේ. මම උගන්වන්නේ සාමාන්‍ය දැනීම විෂය කොටස. ඔකේ ගහලා තියෙනවා සාමාන්‍ය දැනීමට තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 50ක් කියලා. බහුවර්ණ ප්‍රශ්න 50යි ඒ ප්‍රශ්නවලට ලකුණු 2 ගාන ලකුණු 100ක් දක්වා ලබා ගන්න පුළුවන් උපරිමයේ තියෙනවා. සමත් වීමේ අවම ලකුණු ප්‍රමාණය 40යි. 40ක්ද? 40 අරගත්තොත් gederama තමයි. ඇයි? ඕකේ තියෙනවා කම්පිටිෂන් එකක් ලොකු අපිට. ඒකත් එක්ක සාමාන්‍යයෙන් ඔය විෂයේදී ලකුණු 70 අතර යම් ආරක්ෂිත බවක්. 70ෙන් ඉහළ සුරක්ෂිත බවක් තියෙනවා. ලකුණු 70ක් ඉලක්ක කරගත්තොත් ඔයා අද පළවෙනි දවසේම හම්බ වෙන ඔයාට මේක ඇතුලේ අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණ අවස්ථාව මඟ හැරෙන්නේ නැතුව ලබා ගන්න පුළුවන්. يعني විෂයකට 70ක් කියන කාරණාව. අපි අවසාන ලකුණු මට්ටම ගත්තාම 140ක් ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි සාමාන්‍ය පරිද්දෙන් අවබෝධ කරගන්නවා. නමුත් සමහර විෂයන් වලට අදාළව ඒ තත්ත්වයක් ආරක්ෂිත නොවන ස්ථාන තියෙනවා. අපි ඉතින් බලමු 70 ඇවරේජ් එකක් තියාගන්න 40 කියලා තියෙන තැනට වඩා අපි ලකුණු 30ක් ඉස්සරහට අවම ලකුණු ප්‍රමාණය ඉහළට ගන්නවා. හේතුව තමයි තියෙන තරම් පාරිශ්‍රය බව සහ තියෙන ඒකත් එක්ක ලැබෙන අපිට කට් ඔෆ් මාර්ක් එක. ඉතින් ඒ 70කට වැඩ කරද්දී සාමාන්‍ය දැනුම විශේෂ කොටස ගැන මම සුක්ති හැඳින්වීමක් ඉස්සලා කරන්නම්. අද IQ උගන්වන නිසා IQ ගැන මම IQ සර්ට කතා කරන්න ප්‍රධාන වශයෙන් බාර දීලා පොඩ්ඩයි කතා කරන්නේ. හෙට දවසේ සාමාන්‍ය දැනුම කියන්නේ සිකුරාදා දවස් සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුම විශේෂ කොටස තමයි අපි ආවරණය කරන්නේ. මුලින්නම් අපි වැඩේ කතා කරගෙන ලස්සනට එන්න හෙට දවසේ තියෙන නිසා අපිත් එක්ක මේක සාකච්ඡා කරන්න. සාමාන්‍ය දැනුම් පුතාලා මෙහෙමයි වෙන පළාත් වලට වඩා ඔයාලගේ වයඹ පළාත කියන්නේ ඔයාලා කියන්නේ මමත් වයඹ පළාත වෙන නිසා අපේ පළාත වෙනස්. අපේ පළාත සම්පූර්ණම ෆුල් කන්ටෙන්ට්. ඒ කියන්නේ අපි ගත්තොත් ආර්ථික සමාජීය දේශපාලනික කියන ශාස්ත්‍ර ඇතුලේ අහන සාමාන්‍ය දැනුම් ප්‍රශ්න තියෙන පේපර් එකක් තමයි දෙනවා කියන්නේ. ඒ පේපර් එකේදී ඔයාට බහුවර්ණ 50ක්. හැබැයි ඒක ලාභයක් ඔයාලට පොඩි මොකද හේතුව තමයි ඒ වගේ පේපර් එකක් එකපාර හිතලා උත්තර මතක් කරගෙන ඉන්න වඩා උත්තරේ දැකලා ලියන එකේ පොඩි chance එකක් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ බහුවර්ණ ප්‍රශ්න 50ක් ආර්ථික සමාජීය දේශපාලන කරන සමාජ ක්‍රීඩා ප්‍රශ්නයක් ඉතිහාස ප්‍රශ්නයක් දැන් පහුගිය අවස්ථාව අපි දැක්කා පළවෙනි සහ දෙවෙනි අදියරවල් වලදී නිදන් හොරෙක් වගේ පේපර් එක හදපු කෙනා සම්පූර්ණම ඉතිහාසගත පරණි පැරණි පුරාණගත ඒවටම තමයි ප්‍රශ්න වලට ගිහින් තිබුණේ. ඉතින් මේ අවස්ථාවේ අපිට යම් විදිහකට බලාපොරොත්තු වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් අපි ලෑස්ති කරගෙන ඉන්නේ එකට ගැලපෙන විදිහට උගන්නන්නත් මේ ඉදිරි මාස කීපය ඇතුලේ. අපි කිව්ව මාස කීපයක් කියලා. අපි බලාපොරොත්තු වෙනවා මාස දෙකක් අපිට තියෙයි කියලා. මොකද ඒකව 8 වෙනි මාසයේ දෙවනිදා ඔයාලගේ ක්ලෝසින් ඩේට් එක ඊනඟට මේ අපි පහුගිය අත්දැකීම් අනුව ගත්තාම පළාත් විභාගය ටිකක් කඩිනමින් පැවතීමේ ප්‍රවණතාවයක් තිබුණා. ඒක නිසා ඔයාලගේ එක්සෑම් එකක් ඉදිරි
බොහොම නුදුරේම පැවත්වේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි අපි අපේ සැලසුම හදලා තියෙන්නේ. ඉතින් විවෘත ආරාධනා කරනවා එන්න කියලා. හෙට දවසේ පන්තියක් තියෙනවා, ඒක බලලා මොකද වෙන්නේ කියලා කල්පනා කරගමු. අපි 6 වෙනිදාට පන්තිය විධිමත් ආරම්භ කරනවා මාසයක් ඇතුලේ. කියන්නේ මේ අපි කතා කරන මේ ඉන ජූලි මාසය ඇතුලේ අපි දවස් 12ක් අද පන්තියයි හෙට පන්තියයි එක දවස් 14ක පන්තියක් අපි උගන්වනවා. එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන විදිය සහ කාලසටහන ඔයාල දැන් එකතුල වෙන ගෲප් එකට මම දානවා. ඒ වගේම මේ වීඩියෝ එකත් එක්කත් මම එකට අදාළව කොහොමද සම්බන්ධ වෙන්නේ කියන දේ ඔයාලට මම පැහැදිලි කරලා දෙන්නම් වීඩියෝ එක අවසාන වෙනකොට. ඉතින් අපි දැන් ඒ පන්තිය ගැන මූලික හැඳින්වීම හදාගත්තා. ගැසට් එක ගැන චුට්ටයි කතා කරමු. මොකද මම හිතන උපාධිධාරීන් විදියට එච්චර ඔයාලව පහසට දාන්න ඕනේ නැහැ. ගැසට් පත්‍රයක් තේරුම් කරලා දෙන එකක් වගේ වැඩක් කරලා කියලා. විශේෂ ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න වැඩේ ටිකක් පරාසය වෙන්නේ. අමාරුයි කියන්නේ මම. හැබැයි පුංචි කාලයක් ඇතුලේ සාමාන්‍ය දැනුම විශේෂදී ටිකක් නටන්න වෙනවා. නටන්න වෙනවා කියන්නේ ආර්ථික සමාජීය දේශපාලනීය කියපුවම අර වෙනත් පළාත්වල තිබුණා වගේ අධ්‍යාපනයේ විදිහට තියෙන කරුණු වගේ පුංචි ප්‍රමාණයක් නෙමෙයි තියෙන්නේ, ලොකු ප්‍රමාණයක්. පොඩි කාලයක් ඇතුලේ අපිට මේ වෙනකොට දැනගෙන හෝ නොදැනගෙන හිටපු මහා කරුණු ප්‍රමාණයක් මතක තියා ගැනීම හෝ ගලපා ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ වැඩේ කරද්දී ඇත්තටම ප්‍රශ්න අනුමාන කිරීමේ හැකියාව, ප්‍රශ්න ගලපා ගැනීමේ හැකියාව, ප්‍රශ්නය මතක් කර ගැනීමේ හැකියාව හෝ කටපාඩම් කර ගැනීමේ හැකියාව කියන සියලු අංශ වලින් යම් යම් ප්‍රමාණික වශයෙන් අපිට මේ වැඩේදී පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක කරගෙන යද්දී ඔයාලට මම විවිධාකාර උපක්‍රම පාවිච්චි කරලා මූලාශ්‍ර භාවිතය කරලා WhatsApp group එක වලට ඕපන් කරලා දීලා ඔය කියන පන්ති අවස්ථාවවලදී වැඩි පන්ති ප්‍රමාණයක් කොහොම හරි අදලා දීලා මේ විශේෂ කොටස ඇතුළේ මම ගොඩ දාලා දෙනවා ඔයාලව සාමාන්‍ය දෙන කොටස. ඉතින් හෙට කියන්නේ අපි සිකුරාදා 14 වෙනි දවස සම්බන්ධනය ඇතුළේ සාමාන්‍ය දෙන විශේෂය තමයි කතා කරන්නේ. ඒක තවත් පුළුල්ව විශේෂ අන්තර්ගතය පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරලා කොහොමද ප්‍රශ්න අනුමාන කරගන්නේ, මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න කියන දේවල් ගැන අපි හිතලා මේ වැඩේට බහිමු. අද දවසේ වෙන්නේ මෙන්න මේ වගේ වැඩ. ඉතින් නේද 3 වෙනිදා ජූලි මාසයේ අද දවසේ අපි කරන්නේ IQ කතා කරන මුල ටික. මුල ටික කියන්නේ සරල කොටසින් අද ආරම්භ කරලා පන්තිය අදම ආරම්භ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. IQ සලා බලන්න ඉන්නවා මේ වෙනකොට පේපර් තුනකුත් එක්ක පළවෙනි දවසේ අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් මේ පන්තිය ගද්දී අපිට IQ විෂය කොටසේදී අපි දන්නවා සාමාන්‍යයෙන් IQ වල සිද්ධාන්ත කොටස් 100ක් 80ක් වගේ ප්‍රමාණයක් තියෙන අපිට ප්‍රශ්න විදිහට හැදෙන්න පුළුවන් තැන් එන ඒ අතරේ අපිට මේ කුවඹ කලාවේ විභාගය තුළදී ආවරණයේ වේයයි සිටිය හැකි ප්‍රධාන කොටස් 60-70ක් ආවරණය කරගන්න. ඒ කියන්නේ ගණන් නෙමෙයි, ගණන් ක්‍රම 60-70ක් ආවරණය කරගන්න IQS මේ පුංචි කාලය තුළදී ලෑස්ති වෙලා ඉන්නවා. ආවරණය කරලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. වැඩ කරන්න ඕන ඔයාලා, අපි වැඩ මෙහෙන් ඕනෑ තරම් දෙනවා. ඒ වගේම IQ වලදී කියන්න ඕන කාරණාවක් තියෙනවා. අපිට පරාසෙ කීපේ කට්ටිය හම්බලා ඉන්නවා දැන්. ඒක තමයි අපිට තියෙන පොඩි අභියෝගය. හේතුව තමයි ළඟදී උපාධිය එලි ඉවර කරගත්ත ෆ්‍රෙෂ් උපාධිධාරීන් ඉන්නවා. ඒ අකු දැන් තාම ඉන්නේ මොරාල් එකේ. ඒ වගේම මැද කාලයක් වෙනකන් ගිහිල්ලා ඔය පළවෙනි අධ්‍යයන දෙවන අධ්‍යයන වගේ විභාගات තියලා ටිකක් පන්ති ගිහිල්ලා මේ වෙනකොට වැඩක් ටිකක් කරලා ලකුණු යම් ප්‍රමාණයක් අරගෙන පාස් වෙලා හෝ යම් යම් අවස්ථා ඇතුලේ යම් යම් හේතු මත විභාගයේදී හොඳින් පේස් කරලා එක්සෑම් එක ඉන්ටර්වයුව එකදී හෝ සම්මුඛ පරීක්ෂණයේදී හෝ ප්‍රැක්ටිකල් එකේදී අවුල් වෙලා මොනවා හරි හේතුවක් උඩ දැන් IQ ටික හොඳට හදාගත්ත ප්‍රමාණයකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම සෑම අලුතෙන්ම එකතු වෙච්ච කණ්ඩායමකුත් ඉන්න පුළුවන්. එතනදී භයානකම වශයෙන් ගත්තොත් අවුරුදු 35-40 වගේ වයස සීමාව අලුතෙන් එකතු වෙන උඩ කාලෙකින් ගණන් ටිකක්වත් හදලා නැති අය එකතු වෙන ප්‍රමාණයකුත් අපිට ඉන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කණ්ඩායම මුලි කරගෙන එකතු කරගෙන බැඳගෙන මේ වැඩේ කරගන්න තමයි දැන් අපි සූදානම් වෙලා අපේ සැලසුම හදලා තියෙන්නේ. ඉතින් පුතාලා මේමයි වැඩේ කල් ගන්න නැතුව අදම අපි IQ පටන් ගන්නවා මූලික කොටස්. ඔයාලා බලන්න ඇවිල්ලා අපේ පන්තිය කොහොමද වෙන්නේ කියන එක ගැන පුංචි හැඳින්වීමක් තමයි අද දවස් 6ට දවස් ඇතුළේ ඔයාලට ලැබෙන්නේ. 6 වෙනිදා පන්තිය පටන් ගන්නවා. දවස් 12ක් තියෙනවා. ඉතින් 2000ක මාසික IQ කිරීමක් තියෙනවා මේ වැඩේට. මම හිතන එක සාධාරණ මුදලක් කියලා කරන්න යන දේත් එක්ක බලද්දි අනම්මනම් මොනවත් කාල සීමාවල් ඇතුළේ විවේක කාල නැහැ. වැඩ කරනවා පමණයි අපේ පන්තිය. ඉතින් ඉදිරි දවස් කීපය ඇතුළේ එකතුලා බලන්න කියන එකක් කියනවා. දැන් IQ මේ වෙනකොට අපි සූදානම්ව ඉන්නවා පාඩම පටන් ගන්න. විනාඩි 15 විතර මේ පුංචි ඇඳුම්වීම ඇතුළේ මම හිතනවා ප්‍රමාණවත් කියලා මේ වැඩේට. මොකද පොඩි බවලා නෙමෙයි අපිත් එක්ක ඉන්නේ. අධ්‍යයනයන් තුළ විවිධ තැන්වලදී ගුරු විභාග හෝ වෙනත් රාජ්‍ය සේවා විභාග වලට මුහුණ දීලා පදන් වෙච්ච අය සහ අලුතෙන්ම වැඩේට වහින අයත් මෙතන ඉන්නවා යම් ප්‍රමාණයක්. ඒරටත් මේක එච්චර දුරට අමාරු නැහැ අල්ලගන්න. ඉතින් IQ සර් කියලා දෙයි IQ කොහොමද කියලා. IQ කියන්නේ ගණන් නෙමෙයි කියලා. IQ කරන්නේ කොහොමද කියන දේ IQ සර් නලින් බණ්ඩාර සර් කියලා දෙයි. ඉතින් මම නලින් සර්ට අපේ channel එක දෙන ගමන්
ආලව ආදරෙන් පිළිගන්න අපේ පන්තියට සිකුරාදා 4 වෙනිදා සම්පූර්ණ රාත්‍රිය මාත් එක්ක ගෙවන්නත් එකතු වෙලා ඉන්න සාමාන්‍ය දැනීම එක දවසේ කතා කිරීම ආරම්භ කරනවා. ඉතින් විෂය කොටස් තමයි අපි කතා කරන්නේ දවස් දෙක ඇතුළේම. මෙතනින් එහාට සාකච්ඡා මණ්ඩපයේ අවසානයි. අපි ඔයාලත් එක්ක අභියෝග්‍යතාව IQ විෂය කොටසට එකතු වෙනවා. ඉතින් ආදරය ඔයාලට පිළිගන්නවාලා අපේ පන්තියට හැමෝම ඉදිරියේදී හොඳින් මේ අවස්ථාව ග්‍රහණය කරගෙන සමත් වෙලා අභිමානවත් බුදු සේවකයන් පුළුවන් හැකියාව ඔයාල හැමෙන්ටම ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක මම පොඩක් සම්මත අරගෙන IQ සර්ට පන්තිය බාර දෙනවා. ඉතින් අයබෝවන්. කාරණා සම්බන්ධව කතා කරා. ඒක නිසා මම මේ සම්බන්ධව නැවතයි මුකුත් කියන්න යන්නේ නැහැ. පස්සේ ජොයින් වෙච්ච කවර කෙනෙක් ඉන්නවා නම් වලට පුළා රෙකෝඩින් එක දැම්මට පස්සේ ඒ රෙකෝඩින් එක බලන්න. හරි. ඉතින් එහෙමනම් අපි අද දවසේ ඔන්න අංක 1 කියන ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය කරුණු ටික ආරම්භ කරන්නයි හදන්නේ. එතකොට මේකෙදි මම පළවෙනි දවස නිසා චූටි හැඳින්වීමක් කරන්නම් මේ IQ කොටස ඇතුලේ ඔයාට මොනවද කරන්න වෙන කාරණා ටික වෙන්නේ කියලා. ඉතින් තපර දෙන්න හරි. ඉතින් මේ IQ කොටස ඇතුලේ IQ කියලා කියන්නේ මතක තියාගන්න මේ මැත්ස් පේපර් එකක් නෙවෙයි. ඒක මැත්ස් පේපර් එකක් නෙවෙයි. ඒක ගණන් පේපර් එකක් තමයි. නමුත් ඒක මැත්ස් පැත්තේ තියෙන එකක් කියලා හිතන්න එපා. ඒ නිසා මෙතන ඉන්න විද්‍යාව සහ ගණිතය කියන විෂයන් වලට සමහරවිට ලොකු ප්‍රවණතාවයක් යම් කිසි කෙනෙක් අනියත වියක් ඇති කරගන්න දෙයක් නැහැ. ඇත්තටම කියනවා නම් මේ භාගයේ IQ පේපර් එක අමාරු වෙයිද? එහෙම හිතන්නවත් දෙයක් නැහැ. ඒකට හේතුව තමයි අපි දැන් අද දවසේ වල කතා කරන්න පටන් ගත්තාම තේරෙයි මේක මේ සරලවම අපි ඉතාලම මේ සරල මට්ටමේ ඉඳලා ඔයාව ගෙනියන්නයි හදන්නේ. ඒක නිසා මේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලම ඔන්න නොබලන කෙනෙක් ඉන්නවා නම් සජීව සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අංක 1 කියන වීඩියෝ එකේ ඉඳලා බලන්න. එතකොට ඔයාලට මේක ඔයාටම තේරෙන්නේ නැතුව මේක අතර මොකද ඔයාට බේස් එකක් වෙලා මේ වැඩේ ඔයාට එච්චර අමාරුවක් වෙන්නේ නැතුව මේ දේවල් ටික ඔයාලට තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙයි. හරි. මට චූටි තව එකම එක කමෙන්ට් එකක් විතරක් දෙන්න අහන ප්‍රශ්නයකට. ඊට පස්සේ අපි පේපර් එක කතා කරමු. මට කියන්න මෙතන බය මෙතන දැන් ඔය කිව්වට මේ බයඹ පළාත් උපාධි ගුරු විභාගයේ ඇතුලේ බයඹ පළාතිය ඇත්තටම බයඹ පළාතිය ඇත්තටම බයඹ පළාතිය ඉන්න අය අංක 1 කියලා කමෙන්ට් එකක් දෙන්න. බයඹ පළාත වුණාට මේ පන්තිය බයඹ පළාත වුණාට ඇත්තටම බයඹ පළාත නෙමෙයි වෙන පළාතක ඉන්නේ. නමුත් අපිට මේ IQ කොට සහරේ එම කරගන්න උමනාවෙන් ආපු අය ඉන්නවනම් මට අංක 2 කියලා කමෙන්ට් එකක් දෙන්න. කවුරු පන්නන්න නෙමෙයි යන්නේ, මට කියන අර දැනගන්නයි යන්නේ. බයඹ පළාත ඇතුලේ අංක 1 වෙන අක්කුව පළාත මොකද ඒගොල්ලෝ දැන් මෙහෙමද ඇත්තටම බලාගෙන ඉන්නේ මේ අපේ පළාතට එයිද මේ චාන්ස් එක කියලා. ඒක නිකන් ඒක බලාගන්න ඕන කරන නිසා අහන්නේ පන්නන්න. හරි රයිඩා. නෑ ඒක බයඹ පළාත ඇතුලේම තමයි ඉන්නේ. හරි. හොඳයි එහෙමනම් ආනේ ඔය ඉන්නානේ අංක 2 ඉන්නා වෙන පළාතලත් ඉන්නා. හොඳයි. එතකොට දැන් ඔයාලා මේ විභාගයකට පෙනී සිටලා ඔයාලා යන්න බලාපොරොත්තු වෙන තැනක් තියෙනවනේ. ඒ තමයි ගුරු වෘත්තිය කියන අභිමානවත් ගුරු වෘත්තිය කියන පොතිය තමයි ඔයාලා යන්න හදන්නේ. ඉතින් ඔයාලා වෙ ඉන්න වෘත්තියම තමයි අතර මමත් දැන් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 12ක් තිස්සේ සේවය කරමින් ඉන්නේ. උසස් පෙළ සංයුක්ත ගණිතයේ ගුරුවරයෙක් විදිහට තමයි මගේ සේවාව මම සපයන්නේ අවුරුදු 12ක් තිස්සේ. ඉතින් ඒක නිසා මම ඔයාලට කිව්වේ මේ ගණිතය සහ IQ කියන එක පටල ගන්න එපා. මම කම්බයින් මැත්ස් ගුරුවරයෙක් කියලා මම ඒකට අදාළව මැත්ස් පාට් ඔයාලට කියන්න කිව්වොත් එහෙම ඒක නෙමෙයි IQ කියන්නේ. ඒ නිසා මෙන්න මේ කතා කරන්න යන කරුණු කාරණා ටික සරලවම තේරුම් අරගෙන මේක යන්න ඔයාලට ඒක මොනවා ප්‍රශ්නයක්. මම ඒක කීවෙත් වෙන පොදු සරමේ ඔයාට ගණිතය හා සම්බන්ධව IQ පේපර් එකේ තියෙන ඕනම ප්‍රශ්නයක් ඔයාව අනිවාර්යයෙන්ම මට යොමු කරන්න. සමහර වෙලාවට මට එකපාරටම ඔයාව කෝල් එකට ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන් වෙන පන්තියක වගේ රැඳිලා හිටියත් ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මගේ නම්බර් එකට WhatsApp message එකක් දාලා දෙන්න. මට නිදහස ලැබිච්ච ගමන් ඔයාගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම විසඳුමක් දෙනවා. හරි. ඒක ඒ කාරණාවත් මතක තියාගෙන ඉන්න අපි පළවෙනි කාරණාව ඉදලා කතා කරන්න යමු. ඉතින් ඔයාලට පේනවා මම දරන පේපර් 3. පේපර් 3. පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයාලා කියවලා හරි උත්තර ලියන්න හරි try එකක් දීලා ගියා නම් ඔයාලට දෙන මේ පේපර් එක මේ හරිම පිළිවෙලකට සංඛ්‍යා වලින් පටන් අරගෙන එක හා සමාන ගැටලු ලැබෙන්න පුළුවන් ක්‍රම සම්බන්ධව තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්මත වෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය දාලා තියෙන්නේ දුරකාලයේ වේගය සම්බන්ධව. හුඟක් අය දුරකාලයේ වේගය සම්බන්ධ ගැටලු වලට බයයි.
ඒවා බොහොම සරලව කොහොමද විසඳන්නේ කියන එක මම දෙවෙනි නිබන්ධනයෙන් කියනවා සහ තුන්වෙනි නිබන්ධනය දාලා තියෙනවා. ඒක දෙනවා ගණක සහ ධාතු ගැට හා සම්බන්ධ ගැටලු කොයි විදිහද අපි සරලව IQ paper එකක් ඇතුළේ විසඳගන්නේ කියන කාරණා. ඒක නිසා මේක අර පිළිවෙලකටම යන්න ඕන කරන නිසා තමයි මම ඔය papers තුනක් ඔයාලට මේ වෙලාවේ දාලා තියෙන්නේ. try එකක් දීලා බලන්න තනියම ලියන්න පුළුවන් ද කියලා. ඒකට ආසයිත් එහෙම ආසයිත් නැතුව මේ වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියන එකත් මතක තියාගන්න. හොඳයි. එහෙනම් අපි වැඩේ ආරම්භ කරමු. පළවෙනි ගැටලුවේ ඔයාලට තියෙන අතර මේ තියෙන ඔත්තේ සංඛ්‍යා කියලා. දැන් මෙන්න මේ ඔත්තේ සංඛ්‍යා කියලා කිව්වහම දැන් ඔයාලෝ උමනා කරන ඔයාට උමනා කරන දත්ත සටහන් මම වෙන වෙනම කියන්නේ නැහැ. සටහනක් විදිහට දෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒක අවශ්‍ය විදිහට වාට ඒක සටහන ඔයාට කැමති විදිහට දාගන්න පුළුවන්. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් chat එකේ විමසන්න. හරි. right ඔත්තේ සංඛ්‍යා කියනවා මොනවද කියලා දන්නවනේ පොඩි කාලේ ඉඳලානේ මොනවද 1 3 5 7 9 11 කියනවා ඔත්තේ සංඛ්‍යා කියන්නේ ඔයා දන්නා. ඒක ගැටලුවක් නෑ ඇත්තට මේක ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙන එකක් නෙවෙයි. දැන් අපි මේකෙන් මොන ඉස්සරහට යන්න හදන්නේ. දැන් මේ බලන්නකො පළවෙනි ප්‍රශ්නේ දෙනවා මුල් ඔත්තේ සංඛ්‍යා දෙන ලද ප්‍රමාණයක එකතුව අපෙන් IQ paper එකේදී අහන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට මම කියනවා මේක තමයි පළවෙනි ඔත්තේ සංඛ්‍යාව, මේ තමයි දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව, ආදී වශයෙන් මේක තුන්වන ඔත්තේ සංඛ්‍යාව, හතරවන ඔත්තේ සංඛ්‍යාව කියන අදී මම පොඩි සටහනක් දාන්නම් ඔය වගේ. එහෙනම් මම මේ හතරවෙනි ඔත්තේ සංඛ්‍යාව මේක පස්වෙනි එක, මේක හයවෙනි එක. හරි. දැන් මම මෙතන ඔන්න දානවා පළමු ඔත්තේ සංඛ්‍යාව. පළමු ඔත්තේ සංඛ්‍යාව හතරක එකතුව. තන් හතරෙහි එකතුව පළවෙනි ඔත්තේ සංඛ්‍යා හතරෙහි එකතුව. ආ ඒක ඕනම කෙනෙකුට මේ ටික එකතු කරලා බලලා ගන්න පුළුවන්. එතකොට සීම ආපනේ මෙන්න මේ ඉලක්කම් හතර එකතු කරලා ලියලා බලලා එකතු කරලා ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න එකතු කරා ඔය ටික එකතු කරා. එතකොට එකතුව අපිට ලැබෙනවා 3 1 4 4 5 9 7 16ක්. කිසි ගැටලුවක් නැහැ මේ ඉලක්කම් ටික එකතුව 16ක් කියන එක ඕන කෙනෙකුට එකතු කර ගන්න පුළුවන්. මම ඔන්න දැන් මේක ඔයාටම තේරෙන්න ඕන කරන නිසා තව එකක් ලියනවා. පළමු ඔත්තේ සංඛ්‍යා පහෙහි එකතුව කියලා මම ලියනවා නේ. පළමු ඔත්තේ සංඛ්‍යා පහේ එකතුව. ආ ඒකත් කිසි ගැටලුවක් නැහැ. වාට මේක ලියලා බලන්න පුළුවන්. ඊළඟ ඔත්තේ සංඛ්‍යාවේ ඉන්නේ 9 කියන ඔත්තේ සංඛ්‍යාවනේ. මේකට තව 9 දැමනම් ඒක තමයි පස්වන ඔත්තේ සංඛ්‍යාව. පස්වන ඔත්තේ සංඛ්‍යාව. එතකොට මෙතන එක එකතුව 16යි. 16 එකට 9ක් එකතු කරපුවාම 25යි නේ. ආ වඩ වෙනවා පළවෙනි ඔත්තේ සංඛ්‍යා 5 එකතුව 25යි. පළවෙනි ඔත්තේ සංඛ්‍යා 4 එකතුව 16යි. එහෙනම් තව එකම එකක් ලියව ගමන් ඔයාටම තේරෙයි මේ කී ලස්සන රටාවක් කියනවා කියලා. පළමු ඔත්තේ සංඛ්‍යා 6 එකතුව කියන මම තව එක ඔත්තේ සංඛ්‍යාවක් මේකට දානවා. එතකොට ඊළඟ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 11 නේ. 1 3 5 7 9 11. එතන මෙන්න මේ මෙතන නැකන් එකතුව 25ක් ආ 25ට 11ක් කරගුවාම අපිට එනවා 25යි 11යි 36ක් කියලා. මේ ඉලක්කම උපෝගයේ මේක 36. එහෙනම් දැන් ඔයාලට පේනවද? පළවෙනි ඔත්තේ සංඛ්‍යා 6 එකතුව 36යි. 5ක එකතුව 25යි. 4ක එකතුව 16යි. එහෙනම් අන්න අපිට තේරෙන්න ඕනේ එහෙනම් මේ ඉලක්කම් දෙක අතර ලස්සන රටාවක් තියෙනුනේ. 4 වර්ග කරගුවාම 16යි. 5 වර්ග කරගුවාම 5 වරක් හා 25යි. 6 වර්ග කරගුවාම නැත්නම් 6 වරක් හා 36යි. දැක එහෙනම් අපිට මෙන්න මේ විදිහට මට කියන්න මට හොඳට බලලා කියන්න තව එකක් දැම්මනම් එකතු කරන්නේ නැතුව මට පටස් ගාලා chat එකේ comment එකක් දෙන්න පළමු ඔත්තේ සංඛ්‍යා 7හි එකතුව අහුවනම් ආ කීය දෙන්නේ කියලා දාමු බලන්න එහෙනම් පටස් ගාලා දැන් මේක තේරුණා නම් ආයි හිත හිතා ඉන්න දෙයක් නැහැ තප්පරේ යන්නේ වැඩි පළමු ඔත්තේ සංඛ්‍යා 7 එකතුව කියලා කියව ගමන් එහෙනම් 7 වර්ග කරා උත්තරේ ගත්තා මේ වගේ ඉලක්කම්වත් නිවිලේ ආගෙන නැහැ 49යි කියලා ගන්නවා. දැක්ක. දැන් මේ වගේ මේ සරල එකක් නම් අපිට ඇත්තටම ඉලක්කම් එකතු කරලා ගන්න පුළුවන්. හරිද? දැන් එහෙනම් ඔන්න ඔයාට බලන්න කොච්චර ඉක්මනට මේ වගේ ගණන් හදන්න පුළුවන් කියලා මම ඔයාගෙන් අහනවා. පළමු ඔත්තේ සංඛ්‍යා 100ක එකතුව. ආ ඔන්න වෙනස් කරා දැන්. පළවෙනි ඔත්තේ සංඛ්‍යා 100ක එකතුව. ඒ කියන්නේ 1 3 5 7 9 11 13 ඔය විදිහට ලියාගෙන ලියාගෙන පළවෙනි ඔත්තේ සංඛ්‍යා 100ම එකතු කරමු. එකතු වු කීයක් වෙනවද කියලා අහුවා. ආදාම් බලන්න chat එකේ එනවා. ආයේ දැක්කත් දැන් ඕම් තප්පරයෙන් දෙකෙන් පුස්කාලා කියන්න පුළුවන් වෙනවා පළවෙනි ඔත්තේ සංඛ්‍යා 100ක එකතු ඇහුවොත්.
කීයක් වෙනවද? දාමුද බලන්න chat එකේ. ඊට පස්සේ පුළුවන් සටහනක් උත්තර එකක් මම දාගන්න. ඔය එන්නේ උත්තර. පළවෙනි උත්තරයේ සංඛ්‍යා 100ක එකතු වහපු ගමන් ආයේ හිතන්න දෙයක් නැහැ ඔයාට. පළවෙනි උත්තරයේ සංඛ්‍යා 100 එකතුව 100 වර්ගේ නැත්තම් 100 100 න් ගුණ කරලා උත්තරේ 10000. වැඩේ ඉවරයි නේ. අන්න ඒ විදිහට ඔයාට ඕනම උත්තරයේ සංඛ්‍යා ප්‍රමාණයක පළවෙනි උත්තරයේ සංඛ්‍යා ප්‍රමාණයක එකතුව ගැනීමට පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? පැහැදිලි නැති අය විතරක් මට එවන්න කමෙන්ට් එකක් පහ කිය. පැහැදිලි වුන්නේ නැහැ සර්. පළවෙනි උත්තර සංඛ්‍යා 100 එකතුව 10000 ගත්ත විදිහ මට පැහැදිලි වුන්නේ නැහැ. පහ කියලා කමෙන්ට් එකක් දෙන්න. ඒක මෙච්චර ඉක්මනට ගන්න පුළුවන් කියලා දැනගත්තේ දැන් කියන අය මට අංක 7 කියලා කමෙන්ට් එකක් දෙන්න. මේක දැනගත්තේ උන් දැන්. එහෙම ගන්න පුළුවන් කියලා දැනගත්තේ දැන් නම් 7. තේරුම් නැත්නම් 5 කියලා කමෙන්ට් එකක් දෙන්න. තේරුම් නැති ඕනම කෙනෙකුට තේරුම් කරන එක තමයි ගුරු රෙගුගේ වගකීම වෙන්නේ. ඒක නිසා තේරුම් නැත්නම් ඇත්තටම ඒක කියලා දෙනවා. බහුතරයක් ඉන්නවා නම් හරිද? කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මේ ඒක අර දැන් සම්පස්සත් දැන් චුට්ට කලින් ගියේ මේකේ ඉන්න බලන් අවුරුදු 40ට කිට්ටු. උපාධිධාරීන් ඉන්න බලන් සමහර ලාවට ඉලක්කම්. එහෙම මතක නැහැ ඇත්තටම සමහර වෙලාවට කාලයක් ගිහිල්ලා දෙන ගණිතයත් එක්ක සම්බන්ධයක් නැහැ. සමහර ඒ වගේ වෙලාවක මගෙන් චැට් එකකින් විමසන්න එක. රයිට්. දැන් එනවා නම් 7 කියලා දෙනවනේ. කියන්නේ මේක තේරෙච්ච අය දැන් ඉන්නයි. රයිට් අපි නම් තාම ඉස්සරහට ගිහින් බලමු. අදට ඉස්සරහට ගිහලා බලමුනේ. රයිට්. අපි යන්න. ඊළඟට දෙවෙනි එකේ කියනවා ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ මොනවද? දන්නවනේ ඉරට්ටේ සංඛ්‍යා මොනවද කියලා දන්නවනේ. ඉරට්ටේ සංඛ්‍යාවල එකතුවක් ගන්නයි ඊළඟට අපි හදන්නේ. බලමු. මම මේක දැන් මාරු කරනවා ඉරට්ටේ සංඛ්‍යා කියලා මාරු කරන්න. ඉරට්ටේ සංඛ්‍යා කතාව ඔන්න දැන් ඔයාලට තේරෙනවා. ඉරට්ටේ සංඛ්‍යා ටික ලියමු. 2 4 6 8 කොහොම නියන්නේ? හරි. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 4ම මම මෙතන ලියලා තියෙනවා. මේක එකතු කරලා උත්තරේ ගන්නවා කියන එක ඕනම කෙනෙකුට පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. එකතු කියලා දෙන්න බලන්න. 2 4 6 6 12 8 20යි නේ. එහෙනම් පළමු ඉරට්ට සංඛ්‍යා 4 හි එකතු අපිට එනවා මේ ඉලක්කම් 4 එකතු කරොත් 20යි කියන්නේ. තව එකක් ගන්නවා බලමු ඉරට්ට සංඛ්‍යා 5 හි එකතුව. තව ඊළඟ ඉරට්ට සංඛ්‍යාව මම මේකට එකතු කරොත් මෙතන එනකන් 20යි 20යි 10යි 30යි කියලා එන්න ඕන. තවත් එකක් දානවා. ඒ කියන්නේ 6 වෙනි ඉරට්ට සංඛ්‍යාව අපි දන්නවා 6 වෙනි ඉරට්ට සංඛ්‍යාව දෙකෙන් දෙකට වෙන්නේ නේ 10 ට පස්සේ 12 කියන ඉරට්ට සංඛ්‍යාව. එතන 12ක් මේකට එකතු කරපුවාම දැන් මෙතන එනකන් එකතු 30ක් තිබුණානේ. 30 12 ක එකතු කරපුවාම 42ක් කියලා එනවා. දැක්කද? එතකොට දැන් ඔන්න මේකේ තියෙන සම්බන්ධතාවය බලමු චුට්ටක් දැන්. ඉස්සෙල්ලා ගන්න දෙලින්ම 6 වර්ග කරා 36යි 5 වර්ග කරා 25යි 4 වර්ග කරා 16 කියලා ආවා. ඔව් මේකේ තියෙන පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 4ක එකතුව 20යි. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 5ක එකතුව 30යි. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 6 එකතුව 42යි. අතර මේකේ තියෙන සම්බන්ධතාවය තමයි 4 කියන එක ඊට අල්ලපු එක්කෙනාගෙන් ගුණ කරොත් 4 5න් ගුණ කරොත් 20යි. 4ට පස්සේ තියෙන 5නේ. 5ට පස්සේ තියෙන 6නේ. 5 කියන ඉලක්කම ඊයාගේ අල්ලපු ඉලක්කමෙන් 6න් ගුණ කරපුවාම 5 4 30 කියන උත්තරය එනවා අපේ නම. දැන් පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 6 එකට 42ක් කියලා එනවනේ. මේ ඉලක්කම් ටික එකතු කරොත් 42ක් එනවනේ. එහෙනම් මේක ගන්නේ 6ට පස්සේ හැම වෙලේ ඉලක්කම 7නේ. දැන් 6 ඉරට්ටේ සංඛ්‍යා 6 එකට ගුණන 6 7න් ගුණ කරන්න තරේ පටස් ගාලා 42යි කියලා. දැක්කද? එහෙනම් මට ඉලක්කම් ලියන්නේ නැතුව, ඒ කියන්නේ ඊළඟ ඉරට්ටේ සංඛ්‍යාවක් මෙතනට දැම්මොත් පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 8 හි එකතුව මෙතන එකතු කරන්නේ නැතුව උත්තරේ ගන්න පුළුවන් නම් ඔන්න ඔයාට මේක තේරුණා. එහෙනම් මට කියන්න පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 8 එකතුව ඇහුවා නම් උත්තරේ තමයි උඹලන්ට පටාස් ගන්න. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 8ක එකතුව අවුණා කියදෙන්නේ 8 ගුණ කරනවා අල්ලපු ඉලක්කමෙන් නේ. 8 ගුණ කරනවා එයාගේ ළඟ ඉලක්කම 9. ඒක රටවරක් 9 72 කියලා නේද? පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 8ක එකතු වෙනවා. තේරුණා නේද? දැන් ඒ වගේ ගණක් ආවොත් ඉරට්ටේ සංඛ්‍යා 8ක් කිව්වොත් නම් ඉතින් ඒක ළඟ ඉලක්කන්නේ ඒක ලියලා බලලා හරි ඕන කෙනෙකුට වැඩේ කොට දාගන්න පුළුවන්. දැන් ඕක අර ඉස්සලා මම කිව්වා වගේ ටිකක් ලොකු ඉලක්කමක් ආවොත් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මට ෆටස් ගාලා දාමු ඕන් ඈ. අප්පරේ යන්නේ. ඔන්න හොඳට කල්පනා කරලා දාන්න අතරේ. මම ඔයාගෙන් අහනවා පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 100 එකතු කීයද කියලා.
දහම බලන්න පළවෙනි රටේ සංඛ්‍යාව 100ක එකතු වුණා. කීයද කියලා අහුවෝ. දෙන්න බලන්න උත්තරයක්. පළවෙනි රටේ සංඛ්‍යාව 100ක එකතු වුණා. මම දැන් පොඩි වෙලාවයි. එතකොට ඔයාට යන්නේ මේකට. දාන්න බලන්න උත්තරේ. සටහනක් දාගන්න ගවම්ම නේද? ඔයාගේ ඔය පේපර් එකේම තියෙනවා සටහනක් ඕන දේවල් ඔතනම දාගන්න. 100 ගුණ කරගන්න ඕනේ. එහෙනම් කාගෙන්ද? එයාට අල්ලපු එක්කෙනාගෙන් නේ. 100 ගුණ කරන්න ඕනේ 100 එකකින්. ඊළඟමත් ගුණ කරගන්න එක සිම්පල් වැඩක් නේ. 100 වගේ ඊළඟමත් නේ. 100 එක ගුණ කරන 80. ඒක ගුණ කරා 100 ඉච්චර. 100 එකයි බිංදු 1. එක. අන්න ඒ වගේ අපිට ඒ රටේ සංඛ්‍යාවල එකතුවක් ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි. පැහැදිලි නේ? අපි දැන් තවත් ටිකක් ඉස්සරහට. මොනවා හරි ගැටලු තියෙනවා නම් ෆාමුලා chat එකේ දාන්න. හරිද? එහෙමත් නැත්නම් recording එකක් දෙන්න නිසා වට recording එක බලලා හිමීට පාඩුවේ බලලා හිම විසඳ ගන්නත් පුළුවන්. හරිද? එහෙමත් තේරුම් නැත්නම් ඔයා අනිවාර්යෙන් මට call එකක් නැත්නම් WhatsApp message එකක් දාලා දියන්. හරි. දැන් ඊළඟට යනවා අපි වර්ග සංඛ්‍යා කියන දේ බලන්න. වර්ග සංඛ්‍යා බලමු අපි වර්ග සංඛ්‍යා මතකයි නේද වර්ග සංඛ්‍යා දැන් මම චුට්ටක් කලින් කිව්වා වර්ග සංඛ්‍යා නේ මොනවද වර්ග සංඛ්‍යා කියන්නේ 1 කියන සංඛ්‍යාව එකේ වර්ගය කියලා ලියන්න පුළුවන් අපිට හිතමනේ ඉන්නේ එකේ වර්ගය එකයි දැන් එක කරා එක එකයි එහෙනම් මේ දෙවෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ දෙකේ වර්ගය එතන දෙවරක් දෙක කියන එකට ඔකේ තේරුම 4යි තුන්වෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ තුනේ වර්ගය තුනේ වර්ගය කියන්නේ 3 3 9 ආදී වශයෙන් හතරවන වර්ග සංඛ්‍යාව වෙන්නේ හතරේ වර්ගය 4 වරක් 4 16 වම දානවා නේ. ඉතින් ප්‍රශ්නයක් නේ. හරිද? ඔන්න අපිට දීලා තියෙනවා වර්ග සංඛ්‍යා සාමාන්‍යයෙන් පළවෙනි වර්ග සංඛ්‍යා 15 වෙනකන් පේපර් එකේ දාලා දෙනවා 20 25 තමයි 15 15 එන්නේ. හරි. දැන් අපි මේතන හිස්තනේ තියෙන්නේ මුල් වර්ග සංඛ්‍යා දෙන ලද ප්‍රමාණයක එකතුව කීයද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත්. දැන් ලිය ලියා බල බලා ඉන්න ගියොත් ඔයාලට ගොඩාක් වෙලා යනවනේ. එතකොට මේක කරගන්න හම්බෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි බලමු පළමු වර්ග සංඛ්‍යාවල එකතුවක් ගන්න ඕන නම් මොකද්ද කරන්න වෙන වැඩි ඉන්නේ. උනාට ආනන්දා ගන්නත් ඔයාලට පුළුවන්. හරි. දැන් මෙතන ඔයාට පේනවා වර්ග සංඛ්‍යා මම ලියලා තියෙනවා කීයක්ද? 4ක් වෙනි වර්ග සංඛ්‍යාවට ගන්න ලියලා තියෙනවා. එතකොට පළමු වර්ග සංඛ්‍යා 4යි. පළමු වර්ග සංඛ්‍යා 4යි එකතුව කියලා කියන්නේ මෙන්න පළවෙනි වර්ග සංඛ්‍යාව 1 දෙවෙනි වර්ග සංඛ්‍යාව 4, තුන්වෙනි වර්ග සංඛ්‍යාව 9, හතරවෙනි වර්ග සංඛ්‍යාව 16. වැඩි එකතු කරලා බලන්න පුළුවන් ඔයා. වැඩි එකතු කරපුවාම 9 1යි 10යි, 10යි 4යි 14යි 16යි 30යි කියලා එනවා නේ. එහෙනම් පළවෙනි වර්ග සංඛ්‍යාව 4ක එකතුව අපිට එනවා 30යි කියලා. ඒක ඔතනින් දැනට දාලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි වර්ග සංඛ්‍යාව 5ක එකතුව මම බලනවා නම් දැන් පළවෙනි වර්ග සංඛ්‍යාව 5ක නම් ඊළඟ වර්ග සංඛ්‍යාව මේකට දානවා. එතකොට ඊළඟ වර්ග සංඛ්‍යාවෙන් 16 පස්සේ තියෙන්නේ 25යි. 5 වෙනි වර්ග සංඛ්‍යාවෙන් 5 වෙනි වර්ගයේ 25යි. 5 5 25යි. මේ ලකන ඔක්කොගේම එකතුව. මෙතන එකක් එකතුව 30ක් තිබ්බා. ඊළඟට එන වර්ග සංඛ්‍යාව 25 එකතු කරගුවාම 55ක් කියලා එනවා. ඔය විදිහට. ඊට පස්සේ පළවෙනි වර්ග සංඛ්‍යාව 6 එකතුව මම ඔයාලගෙන් අහන්න මම ක්‍රමයේ කියලා දුන්නාට පස්සේ. දැන් මේ බලන්න වර්ග සංඛ්‍යා යම් කිසි ප්‍රමාණයක් මම හරි මකනවා වර්ග සංඛ්‍යා යම් කිසි ප්‍රමාණයක එකතුව අහනවා නම් දැන් මම මෙතන දාලා තියෙන දෙකට උදාහරණ දෙකට උත්තරේ ගන්න විදිය කියලා දෙන්නයි හදන්නේ මේ 30 සහ මේ 55 කියන ලක්ෂණ දෙක ගන්න විදිය කියලා දෙන්නයි හදන්නේ හරි පළවෙනි වර්ග සංඛ්‍යා 4ක එකතුව ඕන නම් හොඳට බලා ගන්න 4ක එකතුව ඕන නම් ඔයා මේ 4 ගුණ කරන්න එයාට වඩා එකක් වැඩි ගන්න හැම වෙලාවෙම 4ක් පළවෙනි වර්ග සංඛ්‍යා 4ක එකතුව ඕන නම් 4 ගුණ කරන්න එයාට අල්ලපු එකනකින් 5. ඒ කරලා මේ ඉලක්කම ආපහු ගුණ කරන්න මේ ඉලක්කම් දෙකේ එකතු වෙයි. මම එකක් කියනකොට මේ වගේ 4යි 5යි කියන. 4යි 5යි එකතු කරලා ඒකත් එක ගුණ කරලා ගන්න. වර්ග සංඛ්‍යාවල එකතුව ඕන වෙලාවකදී ඔයාට තව එකම එක දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි මේ ලැබෙන උත්තරේ ඔයා අනිවාර්යෙන් හැම වෙලාවෙම බෙදන්න ඕන 6. ඒක වෙන වෙන ඉලක්කම් වලින් බෙදුවට උත්තරේ එන්නේ නැහැ. අනිවාර්යෙන්ම සෑම විටම 6න්ම තමයි ඔයා බෙදන්න ඕන. හරි මෙන්න මේ වැඩේ කරලා බලුවොත් දැන් මේක මේ පොඩි ලකම් ගන්න එකට නම් මේ 134 ගන්න ඕන නම් ඕක කරන්න ඕනේ නේ. එකතු කරලා බලලා ගන්න තිබුණා. නමුත් ඔකත් අර ලොකු ප්‍රමාණයක් වුණොත් තමයි මේක අමාරු වෙන්නේ. ඒකට වුණා කරන තොරතුරු තමයි මේ කියලා දෙන්න. හරි. රයිට්. එතකොට
මේ බලන්න වෙන උත්තරේ මම මෙතනින් දාන්නම්. 4 5 ගුණ කරපුවාම 20යි. මම එක දාන්නම් 4 5යි. 4යි 5 එකතු කරපුවාම 9යි. දෙන්නීම 6 තමයි දෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ ඉරෙන් උඩයි ඉරෙන් යටයි ගුණ කිරීම වලින් සමන්විත වෙලා තියෙනවා නම් කපන්න පුළුවන් ඩයි යටයි ඉලක්කම් කැපෙනවා කපලා දාන්න පුළුවන්. එතකොට අපිට පේනවා 6 සහ 9 තුනක් චක්‍රයෙන් කැපෙනවා. 6ට තියෙනවා 3ව 2ක්. 9ට තියෙනවා 3ව 3ක්. අන්න එහෙම කැපෙන්නේ නේ. දැන් 2 සහ 4 කපන්න පුළුවන් 2ට 2ව 1ක් තියෙනවා 4ට 2ව 2ක් තියෙනවා. එතකොට අපිට උත්තරේ එනවා 3 5 15යි 15ව 2ක් 30යි කියලා. මෙන්න මේ 30 කියන උත්තරේ ආව දෙක. බලන්න එහෙමනම් තනියම මෙන්න මේ පළවෙනි වර්ග සංඛ්‍යාව පහක එකතුව ලියලා බලලා 55ක් කියලා අපි ගත්තානේ. 1 4 9 16 25. ওই ඉලක්කම් පහ එකතු කරපුවාම 55ක් එනවා. මෙන්න මේ මෙතඩ් එක මේකට ඇප්ලයි කරලා බලන්න 55 එනවද කියලා. රයිට්. මම මේ පළවෙනි පිළියෙල දැන් මේක මකන ඈ. එකක් දැක්කා. මෙන්න මේ 55 එනවද කියලා දැන් ඕම් ඔයා ලියලා බලනවා. හරි. මේ පන්තියේ මේ ඔයාට වැඩ කරන පන්තියක් මිසක් මම මේ බෝඩ් එකේ හදලා ඉවරලා ගෙදරන ජාතිය පන්තියක් නෙමෙයි. ඔයා තමයි මේකේ වැඩකාරයා වෙන්නේ. හරි මොනවා හරි පැහැදිලි දෙයක්. පැහැදිලි දෙයක් තිබ්බොත් ඒකට උදව්වක් අනිවාර්යෙන් දෙනවා. එහෙනම් මොනවද මම දැන් දාන්න යන්නේ පළවෙනි වර්ග සංඛ්‍යා 5 එකතුව 55 කියන එක මේ මෙතඩ් එකෙන් ගන්න ක්‍රමින්. පළවෙනි වර්ග සංඛ්‍යා 5 එකතුව නම් 5 ගුණ කරගන්න එයාගේ ළඟ එක් කරාගන්න 6. ඒ කරලා ඒකත් ගුණ කරගන්න මේ ළඟ දෙක එකතු වෙන්නේ 5 දාලා 6 එකෙන් ගුණ කරගන්න. මේක ලියෙන්න ඕනේ 5 6 11 කියලා ලියන්න පුළුවන් නේ ඕන කියලා ගුණනේ. මම නම් උඩට තේරෙන නිසා මේ ළඟ දෙක එකතු කියන එකත් ඔන්න ඔතන දා. හැම වෙලාවෙම බෙදන්නේ 6 එන්නේ. තා ඔන්න 6 එක බෙදේ. දැක්ක. දැන් මේහට මේහයි කැපෙනවා. එක කැපුණා. ඒ කියන්නේ මෙතන 5 6 11 11 5 විතරයි ඉදිරියෙන්. ඒ කියන්නේ මෙතන මෙහෙම දිප්පිය ඇත්තටම ඔය වගේ දිප්පිය. ඒක තමයි ඔක කපන්න පුළුවන්. මෙහැර මෙහැ කැපිලා ගියා. අන්න එහෙම තමයි කැපිලා ගියා. එතන ඉතිරි වෙන්නේ 5 සහ මෙතන 6යි 5යි උත්තරේ 11ක් තිබ්බා. 11 සහ 5 55යි. දැක්ක. මේ 55 ඔයාලට ලස්සනට ඉතින් ඕක ඔයාට මට තේරුණාද කියලා බලා ගන්න ඕන කරන නිසා මම තව උදාහරණයක් ඔයාලට තනියෙන් අහනවා. ඒකට උත්තරේ chat එකට දීලා බලමු. ඔයාට එතකොට ඒක තේරුණාද කියලා මට බලා ගන්න ඕන. හරි. මට කියන්න පළවෙනි මේ තියෙන්නේ පළවෙනි වර්ග සංඛ්‍යා 4ට එකතුව නේ. පළවෙනි වර්ග සංඛ්‍යා 4ට එකතුව. මේ තියෙන්නේ පළවෙනි වර්ග සංඛ්‍යා 5ට එකතුව. මට එහෙනම් දාමු බලන්න මේ මෙතඩ් එකෙන් පළමු වර්ග සංඛ්‍යා 6ට එකතුව. පළවෙනි වර්ග සංඛ්‍යා 6 එකතුව මට දාන්න බලන්න. එකතු කරන්න නැතුව ඉලක්කම් එකතු කරන්න නැතුව එකතු කරලා වැඩක් නැහැ. ඔන්න 91යි කියලා කමෙන්ට් එකක් එනවා නේ. බලන්න නේද? එතකොට පළවෙනි වර්ග සංඛ්‍යා 6 එකතු වුණා නම් 6 ගුණ කරනවා ළඟ එක්කෙනාගෙන් 7ෙන් මේ ඉලක්කම් දෙකේ එකතු ගන්නවා 6යි 7යි කියලා බෙදනවා අනිවාර්යෙන් 6යි. එතකොට කොහොමද මේක ඉන්නේ? 6 ගුණ කිරීම 7 6යි 7යි 13යි බෙදීම 6. මේ 6ට මේ 6 කරනවා 13 මේ 7 ගුණ කරගන්න විතරයි තියෙන්නේ 91යි කියන උත්තරේ එන අවස්සන්. කිසිම කරදරයක් නැහැ. දැක්කද? අන්න ඒ විදිහට වට මේකේ වර්ග සංඛ්‍යාවල එකතුවක් අහන වෙලාවකදී අදාළ පිළිතුර ගන්න පුළුවන් වෙනවා කිසිම ගැටලුවක් නැහැ. හරි? ටිකක් ලොකු එකක් මම අහන්න. දැන් මෙහිම එකතු කර කර බලන්න බැරි જાති එකක් වගේ මම අහන්න යන්නේ. මට කියන්න එහෙනම් පළවෙනි වර්ග සංඛ්‍යා 20ක එකතුව අහනවා. අදෙම බලන්න සුළු කරලා උත්තරේ පළමු වර්ග සංඛ්‍යා 20හි එකතුව ලියලා බලන මේ වැඩේ කොට දාන්න කිව්වොත් සෑහෙන වෙලාවක් යනවා. කීයද? දැන් ඔය අර අමතර ගැටලු කියලා මේ පේපර් එකේ අන්තිමට තියෙන ඕනනම් එතන ලියා ගන්න පුළුවන්. නේ? දෙමු බලන්න එහෙනම් පළවෙනි වර්ග සංඛ්‍යා 20ක එකතුවක් අහනවා පේපර් එකේ ගාණක් පිළි. දැන් ඕක එකතු කර කර ඉන්න ගමන් මුළු ජීවිත කාලෙම ගත වෙනවා. ඒක කරන්න බැහැ. බලමු උත්තරේ නෝ ඔන්න දැන්. සාරංග කියනවා 2870ක උත්තරයක්. බලන්න පළවෙනි වර්ග සංඛ්‍යා 20ක එකතුව. හසිත කියනවා 2870යි.
පතිරණ කියන්නේ එහෙම තමයි. එහෙනම් කොහොමද කරන්නේ? පතිරණ සංඛ්‍යා 20ක එකතු ඕන නම් ඔයා 20 ගුණ කරා 21 එකෙන් මේ දෙකේ එකතු 41යි කියලා එකපාරම දාන්න. දැන් ආයෙත් එකතු කර කර දඟලන්න ඕනේ නෑනේ බොරුවට නේ. 20යි 21යි එකතු කරුවා 41. බෙදුවා 6. දැන් එකපාරම නම් 6 කැපෙනේවා නේ. නමුත් ඉතින් කැපෙන්න පුළුවන් අපිට නේද? 3ක් චක්කරෙන් 3වරක් 2යි 3වරක් චක්කරෙන් 3වරක් 7යි. 2වරක් චක්කරෙන් 2වරක් 1යි 2වරක් චක්කරෙන් 2වරක් 10යි. එහෙනම් වාර ගුණ කරගන්න තියෙන ඇත්තටම 10 ගුණ කරා 7ෙන් 70යි. ඒක 41කින් ගුණ කරගත්තා නම් වැඩේ ඉවරයි නේ. මම මේ දෙය ලිව්වා. එතකොට 7ක් එක 7යි 7ක් 4 28යි 10 ගුණ කරුවා 0යි. 2870යි කියලා එනවා. මේක තේරිච්ච අය මෙතන නැකන් ගණන් ටිකම තේරුණා නම් දැන් මම ක්‍රම ධාති තුනක් කියලා දුන්නා. මොනවාද? ඔත්තේ සංඛ්‍යාවල එකතු ගන්න විදිය, ඉරට්ටේ සංඛ්‍යාවල එකතු ගන්න විදිය, වර්ග සංඛ්‍යාවල එකතු ගන්න විදිය. 1 2 3. ඔය ක්‍රම තුනම තේරුණා නම් මට 3යි කියලා කමෙන්ට් එකක් දෙන්න. ක්‍රම දෙකක් නම් තේරුනේ 2යි කියලා කමෙන්ට් එකක් දෙන්න. මොකක් හරි එක ක්‍රමයයි නම් තේරුනේ 1යි කියලා මට කමෙන්ට් එකක් දෙන්න. එතකොට මට පුළුවන් මොනව හරි ඔයාට දැනටම තේරිච්ච නැති දෙයක් කියලා නම් මේ වෙලාවෙම ඒක පැහැදිලි කරලා ඉවර කරලා ඉකෙන් එකේ කෙනෙක් ඉස්සරහට යන්න. ගැටලු නැහැ නේ, තුන තමයි යන්නේ. ආ කිසි අවුලක් නැහැ, වැඩේ ලස්සනට යනවා. මොනව හරි ගැටලු තියෙනවා නම් හැබැයි ආන් එහෙම කියන්න ඕන චැට් එක. හරිද? චැට් එක භාවිතා කර මොකද ඇත්තට ඔයාලා ටීචර් කෙනෙක් වෙන්න යන්නේ නැහැ, ගුරුවරයෙක් වෙන්න යන්නේ. ඒක ගුරුවරයෙක් වෙන්න යද්දී එක එක ස්කිල්ස් එන අපි දන්නා මේකේ මේ ප්‍රැක්ටිකල්ස් උත් තියෙනවානේ. ප්‍රායෝගික පරීක්ෂණයකින් ඔයාලා ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා. මේ ගහගේ පාස් වුණාට විතරක් ප්‍රමාණවත් දෙන්නේ නැහැ. එතකොට මේ ටීචර් කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් වීමේදී හැම වෙලාවෙම අදාළ මේ ළමයාත් එක්ක කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. ඒක නිසා ළමයාත් ඉතින් මේකට ගුරුවරට උදව් කරන්න ඕනේ. ඒක නිසා මේ ඔයාගේ පැත්තේ මට උදව් කරනවා, මගේ පැත්තේ මම ආඩ උදව් කරනවා. මේ වැඩේ ලස්සනට කොමාරි ගොඩ දාගෙන ඔයා විභාගයේ සමත් වෙනවා. එහෙමයි වෙන්නේ මේක. දැන් බලන්න ඊළඟට තියෙන වාක්‍ය කියත් වර්ග සංඛ්‍යාවල එකතුව සම්බන්ධව ලැබෙන ගැටලුව වෙනත් අයවලකින් පහත පරිදිද ඔබට ලැබිය හැකි එකම ගාන. හරිද? මේ මේව තමයි තීරුම් ගන්න ලස්සන දේවල්. මේක වෙනම ඊළඟට තියෙන කොටු සම්බන්ධ ගාන වෙනම ගානක් නෙවෙයි. ඒකත් වර්ග සංඛ්‍යාවම තමයි කියලා මේ කියන්නේ. මේ බලන්නකො. දැන් ඔයාට මෙන්න මෙතන සමචතුරස්‍රයක් කොහොම දීලා මේක හතරට මෙහෙම බෙදනවා කියන්නකො. දැන් මේ ඔක සමචතුරස්‍රය මේ අදිදි පොඩ්ඩක් මේ උඩට මේ සමචතුරස්‍ර වෙන්න තමයි මම ඇඳින්නේ. මෙතන ඔයාට දකින්න පුළුවන් මුළු සමචතුරස්‍ර ගාන කියද කියලා හෙව්වොත් ඕනම කෙනෙකුට මේක ගන්න හැකියිනේ. 1 2 3 4 ලොකු 1 5 පේනවා. 1 2 3 4 සමචතුරස්‍ර හතරක් පේනවා. ඊට අමතරව ලොකු සමචතුරස්‍රයක් පේනවා. සමචතුරස්‍ර පහක් තියෙනවා කියන ගත්තේ. දැක්කද? ඊළඟට මේක චුට්ටක් සංකීර්ණ අවස්ථාව කියලා යන පේපර් එකේ දාලා තියෙනවා. තුනක් වෙච්ච අවස්ථාවනේ. 1 2 3 5. දැන් මේක එකකට අදරම් ගණන ගන්න බලුවා. මේ ඔක්කොම සමචතුරස්‍ර වෙන්න අඳින්නේ. ඒක එහෙම වුණාට සමචතුරස්‍ර තමයි අඳින්න උත්සාහ කරන්නේ. මේක දින සමචතුරස්‍ර ගන්න දාන්න බලන්න එහෙනම්. ඉන්දියා කියනවා මේක සමචතුරස්‍ර කියලා හැමෝම. ඔයාලට පේනවා මේ බැලූ බැල්මටම පේන සමචතුරස්‍ර 9ක් පේනවා. චූටි සමචතුරස්‍ර 9ක් පේනවා. ඊළඟට මේ දෙකේ දෙකේ කොටු වෙන වෙනම ගන්නොත් මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි ලොකු 1යි ඔහොම ගන්නොත් ඔයාලට ගණගත්තා හිටියේ. ඒ කියන්නේ මේක සරල අවස්ථාවක්. ඒතර ඔයාලට මේකේ පේනදි සමචතුරස්‍ර 14ක් තියෙනවා කියලා ඔයාලා පේනවා නේ. දැන් එකයි තුනයි හතරයි පහයි හතරයි අටයි නවයයි දෙකේ දෙකේ වගත්තාම 10යි 11යි 12යි 13යි ලොකු එකයි 14යි කියලා වාට සමචතුරස්‍ර ගන්න ගණගත්තේ. හැබැයි මේක තව චුට්ටක් සංකීර්ණ කරගත්තාම වාට මේක දැන් ගයින එක පොඩි හිසරදයක් වෙනවා නේ. විශාල කරදරයක් නම් වෙන්නේ නෑ තාම. හැබැයි නිකන් පොඩි හිසරදයක් වෙන ගතියක් නම් තියනවා මේක ගයින ගිහුවා. කමන්නේ ඔන්න එක වතාවක් අන්තිම එකට මේකත් නිකන් කියන්න මෙන්න මේ දාපු අන්තිම අවස්ථාවේ සමචතුරස්‍ර කීයක් දකින්න පුළුවන්ද කියලා ඇහුවා. ගණගත්ත හැකි මොකක් හරි කරලා. හැබැයි ඉතින් වෙලා වෙනවා. කුමාරි කියනවා ඔන්න 30යි කියලා. අත්ත ගමන් 30යි කියලා කිව්වා. හරිද දැන්? කොට ගණගාන කුමාරි ඔවට කළා. තුනවා දෙකේ දෙකේ තුනේ තුනේ හතරේ හතරේ ඔන්න ගයි. යප කරනවා වගේ ගයි. ගණලා ගණලා ගන්න වෙලාවක් වෙනවනේ. ඔය යන්නේ මේ වෙලාව තමයි කට්ටිය. නේද? ඉරේෂා කියනවා 30යි කියලා.
දැන් ඔවුන් ගයින් එක පැත්ත කරලා දාන්නකො මේ මොන එකක්ද මේ හුව කැනගෙන ඉන්න පුළුවන් නෑ මේ පේපර් එකක් තිබ්බ වෙච්ච වෙලා හුව කැනගෙන ඉන්න බෑනේ ඒක නිසා මේකට ක්‍රමයක් තියෙනවා මේ බලන්න දැන් මම ඔයාලට කියවනේ මේ තියෙන වර්ග සංඛ්‍යාවල එකතුව ගන්න ගානම වෙනස් විදිහකට කියලා නම් මේ මේ සමීකරණයේ සූත්‍රම මේ විදිහට අපිට භාවිතා කරගන්න පුළුවන් ඇත්තටම කියනවා මේක මෙහෙමයි කරන්නේ ඔයා දාන්න හොඳට බලා ගන්න මේ බලන්න මෙතන පළවෙනි කොටුවට එක දාන්න දෙවෙනි කොටුවට දාන්න දෙවෙනි වර්ග සංඛ්‍යාව දෙවෙනි වර්ග සංඛ්‍යාව 4යි 1 4 9 16 එහෙම කියන්නේ වර්ග සංඛ්‍යා මේ ඉලංගන් දෙක එකතු කරපුවම 1යි 4යි 5යි කියලා ඔයාට ලැබෙනවා දැක්ක මෙතන මේ මේකට දානවා 1 ඊළඟට දානවා 4 ඊළඟට දානවා අපිට වර්ග සංඛ්‍යාව 9 පළවෙනි වර්ග සංඛ්‍යාව 1 දෙවෙනි වර්ග සංඛ්‍යාව 4 3 වගේ 9 ආන් එහෙම මේ ඉලංගන් දෙක එකතු කරලා බලන්න 9 1 14 14 දැක්ක මේ 14 වෙනවා දැන් මේනම් මේකට මොකද කරන්නේ පළවෙනි වර්ග සංඛ්‍යාව 1යි දෙවෙනි වර්ග සංඛ්‍යාව 4යි තුන්වෙනි වර්ග සංඛ්‍යාව 9යි හතරවෙනි වර්ග සංඛ්‍යාව 16යි ආන් එහෙම ඔය පොඩට ඔයා වර්ග සංඛ්‍යා ටික දාලා බලන්න ඒකල ඔය ටික එකතු කරන්න 9 1යි 10යි 10 4යි 14යි 14යි 16යි කියලා මේ ලකන ඔක්කොම එකතු තමයි යයි කියලා කියන්නේ අන්න එච්චර සමග ප්‍රශ්න ගන්න එච්චර තියෙනවා කොටින්ම කියනවා නම් මේකින් නිරූපණය වෙන්නේ පළවෙනි වර්ග සංඛ්‍යා 4ක එකතුව තමයි 30යි කියලා ඕනනම් මේ සූත්‍රයෙන් ගන්නත් තිබ්බ. මේකින් පළවෙනි වර්ග සංඛ්‍යා 4 එකතුව 30යි කියලා. ඒකම තමයි මේක. දෙක්කට. ආ එහෙනම් මට පටාස් ගාලා පේපර් එකේ ඊළඟට තියෙන රූප සරහන දිනා 1යි 2යි 3යි 4යි 5යි 5යි සමග ප්‍රශ්නයක්. ආ මට දෙන්න බලන්න එහෙනම් පටාස් ගාලා 5යි 5යි සමග ප්‍රශ්නේ දකින්න පුළුවන් සමග ප්‍රශ්න කීයක් තියෙනවද කියලා හෙව්වොත්. වේගින් උත්තරයක් දෙන්න බලන්න පහේ පහේ සම චතුරාශ්‍රයේ දකින්න පුළුවන් මුළු සම චතුරාශ්‍ර ගාන ඔයාලින් අහනවා දැක්කද පහේ පහේ එකක් කොහමයි ගන්න දාන මෙතන 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 5යි මේක දකින්න පුළුවන් මුළු සම චතුරාශ්‍ර ගාන ඇහුවොත් එහෙම ගණගෙන ඉන්න ගියොත් එහෙම වෙලාව යනවා ඈ වෙලාව යනවා කොට පළවෙනි සංඛ්‍යාව 1යි රොබෙන් දාන්නේ ඒනවලද 1යි දෙවෙනි වර්ග සංඛ්‍යාව 4යි 9යි 16යි 25යි. එහෙම නැත්නම් පළවෙනි වර්ග සංඛ්‍යාව 5ක එකතුව ගත්තා නම් ඒත් ඉවරයි. පළවෙනි වර්ග සංඛ්‍යාව 5ක එකතුව කොහොමද ගත්තේ? 5 ගුණ කරා 6ෙන් 11ෙන් බෙදුවා 6ෙන් දරස් කරලා ගත්තා 55යි. දැක්කද? ගේම ක්ලෝස්. තේරුණාද? අන්න ඒ විදිහට ඔයාට ඊළඟට තියෙනවා මම දාලා කොටුව ඔයාලට තේන්න ඕන නිසා 1 2 3 4 5 6 7 8 8 8 කොටුවක් තියෙනවා අන්තිම ගාන මේ જાතියේ කතා කරන 8 8 කොටුවක් තියෙනවා නම් ඕකේ දකින්න පුළුවන් මුළු සමග ප්‍රශ්න ගාන දෙන්න බලන්න මෙහෙම කරද්දි 8 8 කොටුවක් තියෙන්නේ 8 8 කොටුවක් අන්ගේ 8 8 කොටුවේ මුළු සමග ප්‍රශ්න ගාන ඔයාට කීයක් දකින්න පුළුවන්ද කියලා දාන්න බලන්න ඒක මෙහෙම එකතු කර කර ඉන්නකොට දෙලා ගන්න මේක මෙන් ගන්න මේ 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 ක්‍රමය කියලා දුන්නේ ඒකට තමයි නේ කොටු 8 8 එකක් තියෙනවා නම් පළවෙනි වර්ග සංඛ්‍යා 8 එකතු කරන්න කියන එකනේ මේ තියෙන පළවෙනි වර්ග සංඛ්‍යා 5 එකතු කරනවා නම් උත්තරය අපිට 55ක් කියන්නේ. ආ එහෙනම් 8 8 එකක් ආවම මොකද කරන්නේ? පළවෙනි වර්ග සංඛ්‍යා 8 එකතු කරන්න බැහැ වෙන්නේ. හරි. ඒක එකතු කරන්නත් වෙලාව යනවනේ. ඒකට තමයි වඩනම් මෙන්න මේ මෙතඩ් එක කියලා. පළවෙනි වර්ග සංඛ්‍යා 8 එකතු කරගත්තා නම් 8 8 කොටුවේ තියෙන සමජාත ප්‍රශ්න ගන්න වට පටස් කාලා ගියේ. හරි සරලයි. එහෙනම් පළවෙනි වර්ග සංඛ්‍යා 8 ගත්තා නම් 8 ගුණ කරා 9 8යි 9 එකතු කරපුවම 17යි බෙදුවා 6. එතකොට 3 අරක් 2යි 3 අරක් 3යි 2 අරක් 1යි 2 අරක් 4යි 4 අරක් 3 12යි. එහෙනම් නැත්තම් 17 ඒවා 3ක් 52යි 52 ඒවා 4ක් 204යි. දැක්ක. එහෙම නැත්තම් මේ ක්‍රමයේ දෙක පොඩ්ඩක් අමතකයි වගේ නේද? පළවෙනි වර්ග සංඛ්‍යා කොටු 8 8 එකට පළවෙනි වර්ග සංඛ්‍යා 8ම ලියලා එකතු කරලා බලන්න 204ක් ගන්නට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? ඒක ඒ විදිහට හදන්න දැනගත්තේ දැන් කියන අය මට දෙන්න පොඩි කමෙන්ට් එකක් අංක 7 කියලා. බලමු නේද නිකන්. දැන් මේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා නම් නේ ඒකේ වටිනාකම තේරෙන්නේ වටිනාකමක් තියනවා කියලා තේරෙන්නේ. ඒකයි මම යහන්නේ ඇත්තටම. දැන් මේක ඉගෙන ගත්තේ ඇත්තටම දැන් මේ අපි ඩිග්‍රී එකක් කරගෙන තිබුණාට අපි IQ papers ලියලා නැහැ නේ. ඒක IQ paper එකක් ඇද්ද මේ දේවල් ඔයාලට පැහැදිලි වෙනවා. දැන් ඔයාලා වෙනත් මේක 8 8 කොටුවක් දීලා IQ paper එකේදී මේක දෙන සමජාත ප්‍රශ්න ගන්න හැම 204ක් කවද වෙනකන් දකින්නද කියන්නේ? හරිද? paper එක ලියලා ඉවර කරන්නේ මේ ගන්න විතරයි හදන්නේ.
අන්න ඒ වගේ තැන්වලදී ඔයාලා මේ පළවෙනි දවසේ ඔයාට වමනා කරන හැම දේම සටහන් කරලා. හරිද? එහිමයි මේ විභාග පාසල මේවා තරග විභාගනේ. ගක් අය නිකන් මේවා නිකන් අර හිතනවා මේ ආ ඔය නිකන් කැසට් වෙච්ච ඉඳලා ඔය දෙවියලා දානවා මොනවා හරි ගාන කියලා දානවා කියලා හිතාගෙන යනවා. කරන්න තිබ්බ ඉස්සර. දැන් ඒක කරන්න බැහැ. කොහොම මේවට අප්ඩේටඩ් ඈ ඉතින් කොහොම මේක නිසා ගිය පාර ඒක ත්‍රිකෝණ ගානක් තිබ්බා කියලා මම චාම්පි කියන. අටිකකින් අපිටත් ඔය ත්‍රිකෝණ දේවල් උදව් වෙනවා මම එකක් කියලා දෙන්නම්කෝ. හරි. එතකොට අපි එහෙනම් ඕන් එකකින් ස්ටඩියක් ඉස්සරහට යන්න හදා. ගණින සංඛ්‍යා ඒවා ධන නිකිල කියලා කියනවා. නිකිල කියන නමත් ඇත්තටම IQ paper එකේදී එන්නේ නැහැ. නිකිල ඒ වගේ බරපතල වචන එන්නේ නැහැ. නිකිල කියන්නේ මම නිකන් කියනනම් දශම නවන පූර්ණ සංඛ්‍යා කියලා හිතන්නකෝ බිංදුවත් එක. දශම සංඛ්‍යා නිකිල කියලා කියන්නේ නැහැ. IQ paper එකේදී සාමාන්‍ය නිකිල කියලා වගේ ඒක වචනයක්වත් ඇත්තටම භාවිත කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ එක බැස් paper එකක් නෙමෙයි කියලා කිව්වේ ඒකයි. හැබැයි 1 2 3 4 5 7 කියලා අන්නේ පූර්ණ සංඛ්‍යා කියලා දෙන්න පුළුවන්. හරි මේ බලන්න. 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. අනේ ටික එකතු වල ඕනම චූටි බබා කෙනෙකුට එකතු කරන්න පුළුවන්නේ. 2 3 6 10 15. ඊට පස්සේ තව ටිකක් වැඩි කරමු මේ 4 5 6. අනේ ටික එකතු වෙද්දී කොහොමද 21ක් කියලා එන්න බෑනේ. මෙතන 15 වෙනවා 15 වෙනවා 21. ආ එකම එකක් ලියමු. 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7. ආ එහෙම ලිව්වොත් අය එනකන් එකතු 21යි තව 21 හතක් කරලා මේ විදිහේ ඉලක්කයන් වල 28ක් එන්නවා. ඔන්න ඔය විදිහට ඔයාගෙන් අහනවා පළවෙනි ඉලක්කම් 100 එකතු කීයද කියලා. ඉතින් එහෙම එකතු කර කර ඉන්න කියලා තියෙන මේත් වෙලාව යනවනේ. එහෙනම් ඒකට ක්‍රමයේ තමයි දැන් කියලා දෙන්න හදන්න. හොඳට බලා ගන්න. ගණන සංඛ්‍යා දෙනලද ප්‍රමාණයක එකතුව ඔයාට මෙන්න මේ 15 කියන එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද ගන්නේ? පළවෙනි 1 2 3 4 5 නම් හරිද පහ නම් මෙන්න මේ අන්තිමට දෙන පහ ගුණ කරන්න එයාගේ අල්ලමු කියනවා. ඒ කරලා 15 ගන්නවට වෙනා දෙකට බෙදුවා නම් හරි. මෙන්න මේ දෙක කියලා කියන්නේ සෑම විකම දෙක තමයි. අයික එක ඉලක්කම් වලින් බෙදුවට 15ක් එන්නේ නේ. ඒ කියන්නේ පළවෙනි ගණන සංඛ්‍යාව 5 එකතු වුණනම් 5 ගුණ කරලා අල්ලමු කියනකින් 6ෙන් බෙදුවා දෙකට. 5 6 30යි 32 බෙදුවාම 15 ගන්නට එයි. මේ පළවෙනි ගණන සංඛ්‍යාව 6ක එකතු වුණ නම් ආ පළවෙනි ගණන සංඛ්‍යාව 6 එකතු වුණා 6 ගුණ කරනවා එයාගේ ළඟේ කෙනාගේ 6 වරක් 7 42යි බෙදලා 2කට. එහෙම නැත්නම් 3යි 3 වරක් 41යි කියලා මේ මේ උත්තරේ ගන්න ඕනේ. දැක්කද? මේ තියෙන පළවෙනි ගණන සංඛ්‍යාව 7ක එකතුව ගණන සංඛ්‍යාව 7 එකතු වුණා 7 ගුණ කරලා ළඟේ කෙනාගේ බෙදුවා 2කින්. එතකොට ලස්සනට 2 වරක් 1යි 2 වරක් 4යි කියන කැපිලා ගිහින් 7 වරක් 4 28යි කියලා ඔයාට ලැබෙනවා. දැක්කද? සිම්පල් කේස් එකක් තියෙනවා. තේරුණාද? එහෙනම් මට කියන්න ආ මේක තේරුණා නම් මේකට පොඩි සටහනක් දාගන්න ගමන් මට පටස් ගාලා කියන්න ඔය විදිහට පළවෙනි ගණන සංඛ්‍යාව 20ක එකතුව අදින්න බලන්න තේරුණා නම් උත්තරේ පළවෙනි ගණන සංඛ්‍යාව 20ක එකතුව පළවෙනි ගණන සංඛ්‍යාව 20කම එකතුව යහනවා. ඒකත් ඕන සටහනක් දාගන්න. පළවෙනි ගණන සංඛ්‍යාව 20ක එකතු වහනවා. 210 කියලා ඔන්න කමෙන්ට් එකක් එනවා. 210 210 210 පළවෙනි ගණන සංඛ්‍යාව 20ක එකතු වහනවා. නිකිල කියලා කියන්නේ ගණන සංඛ්‍යාව නෙමේ පූර්ණ වර්ග. නිකිල සංඛ්‍යාව කියලා කියන්නේ ඍණත් එක්ක. ඒ කියන්නේ ඍණ ඕනම පූර්ණ සංඛ්‍යාවක් ඈ. ඍණ 10, ඍණ 9, ඍණ 8, ඍණ 7, ඍණ 6, ඍණ 5, ඍණ 4, ඍණ 3. බින්දුව 1 2 3 4 5 1568 ඔය විදිහට පූර්ණ සංඛ්‍යා තියෙනවාට ධන සහ ඍණ ඒක ඔක්කොටම පොදු වේ කියන නම තමයි නිකිල කියලා කියන්නේ. හරි. ගණන සංඛ්‍යාවල නේද ගණන සංඛ්‍යාවල ඍණ ගණන් කතා කරන්නේ නේ. අපි ගයින් නෑ නේ ඍණ. නමුත් නිකිල වල ඍණ අපි මේ කතා කරන්නේ ගණන සංඛ්‍යාවල ඒක. තේරුණා නේ? මම හරියට ගැලුම් දෙනවා නම් chat එකට දාන්න මට chat එක පේනවා. නිසා ඔයාලගේ ප්‍රශ්න වලට ඒ විදිහට නෙමෙයි ඇල්ලුව දිනනනම් දාන්න. මයික් ඔන් කරන්න නැත්නම් දාන්න. ඉතින් මයික් ඔන් කරොත් මේ වෙලාවේ එක එක ශබ්ද දිනනවා. සමහර අය පොල් ගන්නවා. පොල් ගන්න ගමන් බලනවා ඊය කියලා පොල් ගන්න ශබ්ද එනවා. හරිද? සමහර අය ටීවී එකේ මොකක් හරි නාට්‍ය බලනවා. ඒ වගේ. සමහර අය විතර රණ්ඩුවක් වෙනවා. අඩෝ අඹ ගුලම් කියලා ගහ ගන්නවා. සවල් පාරවල් යනවා. මුට්ටි එන ශබ්ද එනවා. කරදරයි.
සමහර වූ යනවා පපඩම් බදින සම දෙනවා පට 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 ඒකටත් ආයෙ එන කතන්දරේ මෙතන ඒ නිසාම මේ මයික් එක ඇත්තට මොන් කරන්නේ නැද්ද ඒ නිසා චැට් එකට දාන්න ඕන යන්න කිව්වොත් ඈ රයිට් අපි පපඩම් බදලා මේ වැඩේ කරන්න බැහැ නේද ඒකයි හරි ඔන්න ඔය විදිහට අපි උනා ගණන සංඛ්‍යාවල එකතුව ගන්න පැහැදිලි නේ හරි ඔය ඊළඟට කියන්නේ තරහ ගන්න එපා ඈ රයිට් හරි බලමු ඊළඟට කියනවා මේ විදිහට ඉහත සූත්‍රය දැන් ඉහත සූත්‍රය කියලා කියන්නේ ගණන සංඛ්‍යාවක් යම් කිසි ගණනක එකතුව ගන්න ඔයා දැන් මොකක් හරි ක්‍රමයක් කල්පනා කරන්නේ ගණන සංඛ්‍යාව 100 එකතු වහනවා ආ ගණන සංඛ්‍යාව 100 එකතු වහනවා 100 ගුණ කරලා 100 එකෙන් බෙදලා දෙන්න. ඒතර ඒක නිකන් සූත්‍රයක් වගේ එන්නේ. ගණන සංඛ්‍යාව 100 එකතු වහනවා 100 එකෙන් ගුණ කරලා දෙකයි. අනේ හරි. ඒතර ඒකම ඔයාට මෙන්න මෙහෙම ගණක ත්‍රිකෝණවල ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා වගේ අහුවා. ඒකම භාවිතා කරන්න පුළුවන්. එකම ගාණ එකම ගාණ ආයේ මේ වෙනස් වෙනස් ගණන් නෙමෙයි. ඒකයි මම මේ එකම දැනට මේවා දාලා දුන්නේ. ඔයාට එතකොට රේසියෙන් ඔළුවේ මේ ටික තැම්පත් කරගන්න පුළුවන්. මේ බලන්න. දැන් වෙනගෙන හිතනවා මේක වෙන ගාණක් කියලා. දැන් මේකේ තියෙන ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම. ඔයාට මේකේ ත්‍රිකෝණ කීයක් පේනවද කියලා අහුවොත් ඔයාට පේනවා මෙතන එකයි මේ පැත්තේ දෙකයි ලොකු එකයි තුනයි නේ. සි කරදරයක් නැහැ ත්‍රිකෝණ තුනක් පේනවා. දෙකයි. ත්‍රිකෝණ තුනක්. දැන් ඔය චුට්ටක් සංකීර්ණ කරනවා කියන ඉන්නවා මේ. දැන් මොන් ගයින නේද සමජ ප්‍රශ්න ගන්නවා වගේ තමයි ඈ දැන් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයක් තියෙනවද කියලා හා දාව බලන්න මේ ත්‍රිකෝණ ඒවා නේ කීයක් වෙන කියලා අහුවොත් ගයින ගුලුවන් ඇත්තට මම ගයින බලව කොහොමද 1යි 2යි 3යි දැන් 2 2 කියලා මම 4යි දැන් 2 2 කියලා මම 5යි ලොකු 1යි 6යි නේ ත්‍රිකෝණ 6ක් තියෙනවා මේක ඇත්තට 1යි 2යි 3යි 2 2 කියලා කල්පනා කරලා බලමුහම ත්‍රිකෝණ 6ක් ඔයාට හොයාගන්න පුළුවන් ඕක ඔක ඔය විදිහට තුනක් තව සංකීර්ණ කරපු එක අවස්ථාව ගන්න බැලුනේ. එකයි දෙකයි තුනකට බෙදලා. ඕකේ ත්‍රිකෝණ ගාන බලන්න ගියපුවාම ඔයාට ඕක ගයින්න ගියපුවා ටිකක් දැන් ඕක කරදරයි. කරදරයි කරදරයි. එකයි දෙකයි තුනයි හතරයි දෙකේ දෙකේ බලනවා තුනේ තුනේ බලනවා ලොකු ත්‍රිකෝණේ බලනවා ටිකක් කරදරයි. හැබැයි ඉතින් ලොකු ගැටලුවක් තාමනේ ලොකු ඉලක්කමක් ඉන්න නිසා 10 කියලා ඔය ගණන් ගන්නවා නම් ගණන් ගන්න පුළුවන්. දැන් ඕක එන්නෙන් එන්න ලොකුනහම අමාරු වෙනවා කියන එක තේරෙනවා. ඒකට පිළියම තමයි මෙන්න මේක. අතන බලන්න. මේ තුනකින් ඉලක්කම ගන්න පුළුවන්. මේකට එක දානවා, මේකට දෙක දානවා. එකයි දෙකයි එකතු කරපුවාම කීයද? තුනයි. ලස්සන දැකද? මේ වගේ වෙලාවක් කරන් තියෙන්නේ එකයි දෙකයි තුනයි කියලා දාලා ඉලක්කම් ටික එකතු කරන්න. ඒ කියන්නේ එක දාන දෙක දාන තුන කියලා කියන්නේ පළවෙනි ගණන සංඛ්‍යාවත් එකතු හයයි නේ. එක. එකයි දෙකයි තුනයි තුනයි තමයි හයයි. කාණ්ඩ ගන්න. ඊට පස්සේ මේ වගේ එකක් අරම 1 2 3 4 කියලා දාන ඉලක්කම් ටික එකතු කරන්න. එක දන 2 දන 3 දන 4 කියලා කියන්නේ පළවෙනි ගණන සංඛ්‍යාව 4 එකතු කරන. ඒ කියන්නේ 4 5 2 2යි. 20යි. 10යි. 2 2 10යි. 1. තව ඉලක්කම් දෙක කරුවා 10යි කියලා. දැන් අන්න මේ විදිහට ඔයාට මේ වාගේ ත්‍රිකෝණ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා වාගේ අහන ගණනක් තනි කරම ගණන සංඛ්‍යාවල එකතුව කියන එකමයි එකමයි ඒකමයි ගන්න. එතකොට ලොකු ත්‍රිකෝණයක් ආවොත් ලොකු ත්‍රිකෝණයක් ආවත් ඒ වචන තමයි නේද? ලොකු ත්‍රිකෝණයක් එනවා විශාල ත්‍රිකෝණයක් විශාල ප්‍රශ්නයක් එනවා දැන් ඒක උරනේ ආ දෙම බලන්න එහෙනම් උත්තරයක් දාමු ටික ලොකු ත්‍රිකෝණයක් කීයක් ආවද අපිට මොකද කියන්නේ යක අපි ලොකු එකක් තා අපි ත්‍රිකෝණ ගැන වෙනම ආයෙ කතා කරන හරිද කොහොමද එක එක වර්ග තියෙනවා මම මේ දැනට මේ පළවෙනි දවසේ අපිට පුළුවන් කියන හැම ත්‍රිකෝණ වර්ගයක්ම කතා කරන්න නැත්තර වෙලාවක් නැහැ නේ වර්ග කීයක් කතා කරන නිසා මම මේ දාන්නේ ආ මට මේකේ උත්තරේ නම් පටාස් කර කියන්න පුළුවන් නමක් නෑ ලොකු ත්‍රිකෝණයක් වේග කරන අසයන් ගානක මෙන්න මේවා වාට ඔයා ඔයා ගන්න දේසි වෙන විතරක් මම මෙතන කියනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7කට බෙදපු ත්‍රිකෝණ ඕකේ මුළු ත්‍රිකෝණ කීයක් වාට පේනවද කියලා අහුවොත් මේක ගණගෙන ඉඳ ඉියොත් නම් උතෝ රජෝ හරියන්නේ හැබැයි දැන් අර මම කිව්ව ක්‍රමේට ඔයාට ගාන ගත්තොත් ඔයාට තප් පර 10ක් අස්සේ මේකේ උත්තරේ 50 කාලා කියන්න ඕන. දෙන්න බලන්න මේකේ තියෙන ත්‍රිකෝණ ඔක්කොම වාර කීයක් පේනවද කියලා අහුවොත්. ආ දාමු බලන්න. වේගෙන් වේගය මරු කැඳවයි. හැබැයි ඈ සමහර ලාබ්ද සමහර අය වේගෙන් හදන්න කියලා ගාන වරද්ද ගන්න. අපර මේ ටික එකතු කරලා ගත්තා නම් ඉවර නේ. 1 දන 2 දන 3 දන 4 දන 5 දන 6 දන 7. මේක එකතු කර කර ඉන්නකම් මල කරදරේ ඉන්න තමයි කියලා දුන්නේ. එතන එකේ ඉඳලා හතරක ඉලක්කම් කරලා එතකොට අපිට ගන්න පුළුවන් හතර ගුණ කරලා අල්ලපු එකනගේ මෙතන දෙකේ. ඒවල දෙවරක් එකේ දෙවරක් හතරයි 28යි ඉවරයි කතාවේ. දැන් ඉතින් කොච්චර ලොකු එකක් වුණත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් යන.
තේරුණාද තේරුණාද? එහෙනම් මට කියන්න ගණින සංඛ්‍යාවල එකතුව ගන්න එකයි ඒකම මෙන්න මේ විදිහට ත්‍රිකෝණ ගණනක් ඇහුවත් ඒ ගණන් දෙකම එකමනේ. ඒක දැනගත්තේ දැන් කියනවා නම් දාන්න බලන්න 7 කියලා කමෙන්ට් එකක්. 7. අලුත් දේවල් අද ගොඩක් ඉගෙන ගන්න තියෙනවා නම් ඉතින් ඔය විදිහට එක එක අලුත් දේවල් ටිකක් එකතුනහම අපිට සති ගාණක් අපි භාගය වෙනකන් කතා කරුවා මොකට සෑහෙන තොරතුරු ප්‍රමාණයක් මේකේ ලස්සනට ගන්න එක පටපට ගන්න හදන දේවල් ටික අහුවෙලා තියෙයි ඈ කලබලයක් ඇති කරගන්න දෙයක් නෑ ඒක රයිට් වැඩේ පැහැදිලි නේ අපි යනවා තව චුට්ටක් ඉස්සරහ යමු පොඩ්ඩක් ඉස්සරහට යන්න ගිහලා විත්තියේ මැප්පෙන්ට ඉස්සරහට ගිහින් දැන් කාණේ ඉස්සරහට යන්න හදන ඉහත අංක පහේ දැක්වෙන සූත්‍රය ඉතාසන්න සූත්‍රයක් සහිතව ඔබට පහත පරිදිද ගැටලුවක් ලැබිය හැකියි. එන අර සූත්‍රයට ළඟින්ම යන සූත්‍රයක්. IQ paper වලදී මෙන්න මේ වගේ ගැටලු වෙනවා. මිතුරන් 10 දෙනෙක් සාදයක් අවසානයේදී අතට අත දී විසිර ගියහ. සිදු වූ මුළු අතට අත දීම් ගාන කීයද වගේ ප්‍රශ්න අහනවා. ඒක අර මේ වගේමයි කියලා ඉවේ කියන්නේ. ඒකට ආසන්නයෙන් යන විදිහකට ඒ ගාන හදන්න පුළුවන් කියලා ඉවේ කියන්නේ. මේ බලන්න. මිතුරු 10 දෙනෙක් ඉන්නවා. හැමෝම හැමෝටම අත අත දීලා තමයි යන්නේ. හරිද? ඒ වගේ ගානක් හදන්න වුණොත් මෙහෙමයි කරන්නේ. මිතුරු ගාන බලන්න කී දෙනෙක් ඉන්නවද? 10යි. දැන් මෙහෙම ටකාගෙන දැන් මමයි ඔයයි විතරයි නම් ඉන්නේ සාදයකට. මම ඔයාට අතර දුන්නාම හරිද මම ඔයාට අතර දුන්නා කියලා ගන්නකො. ඔයා ඊට පස්සේ අනිත් පැත්තට ආයෙත් කියලා අතර දෙනවා. එහෙම අතර දෙන්නේ මම ඔයාට අතර දුන්නත් එකයි ඔයා මට අතර දුන්නත් එකයි දෙකම එකයිනේ. ඒ කියන්නේ අද මේකම ඉදිරියට තව දිගට යන්නත් පුළුවන්. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි ඉන්දියාව කියන ටීම් එකයි මැච් එකක් ගහනවා. දැන් ශ්‍රී ලංකා ඉන්දියාවත් එක්ක ගහුවට පස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවත් එක්ක ගහන්න ඕනේ නේ. මේ මැච් එක ඉවරයිනේ. හරිද මම ඔයාට අතර දුන්නත් එකයි ඔයා මට අතර දුන්නත් එකයි ඒ නිසා දෙන්නෙක් ඉන්නවා නම් A සහ B කියලා ඒ දෙන්නාගේ සිදුවන අතර දීම් ගන්න තියෙන අතර මේකයි එකයි එක අතර දීමයි තියෙන්නේ ඒ විතර අතර දුන්නත් එකයි B ඒ අතර දුන්නත් එකයි හැබැයි A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා නම් හරිද ඒ 10 දෙනෙක් අතර කරන්න A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ තුන් දෙනා සාදයකදී අතර අත දීලා නම් ඉස්සර යන්නේ සිදුව මුළු අතර දීම් ගන්න බලන්න A B ට අතර අත දුන්නා A සීට අතර අත දෙනවා. අය B සීට අතර අත දෙනවා. ඔය තුන විතරනේ තියෙන්නේ. A B ට අතර අත දුන්නාම අය B A ට අතර අත දෙන්න ඕනේ නැහැ. ට්විස්ට් වෙන්නේ. අනිත් එක තමයි. තමුන් තමුන්ට අතර අත දෙනවා. A A ට අතර අත දෙනවද නැහැ නේ. හරිද? ඒක නිසා මෙන්න මේ විදිහට තුන් දෙනෙක් ඉන්නවා නම් 1 2 3. ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට. මිතුරු ඉන්නේ 3යි නම් එයාට වඩා එකක් අඩු ඉලක්කම දෙකනි අන්න එකෙන් ගුණ කරගන්න. ඇයි මේ එකක් අඩු ඉලක්කමෙන් ගුණ කරගන්නේ? එකක් අඩු ඉලක්කමෙන් ගුණ කරගන්නේ තමන් තමන්ටම අතරත් දෙන්නේ නැති නිසා. මෙතන තුන් දෙනෙක් ඉන්නවා. හැබැයි මේ තුන් දෙනා තමන් තමන්ටම තමන් හැර තව දෙන්නෙක්ට අතරත් දෙන්න පුළුවන්. මේ තුන් දෙනාට පුළුවන් එයා හැර තව දෙන්නෙකුට කරලා අතරත් දෙන්න. ඒ නිසා එකක් අඩු ඉලක්කමෙන් හැම වෙලාවෙම ගුණ කරගන්න. මේක හැබැයි දෙකට බෙදන්න ඕන. මේ බෙදෙන දෙක සෑම විටම දෙක තමයි. හරි මේ දෙක සෑම විටම දෙක. ඇයි ඒ? මම ඔයාට අතර දුන්නත් එකයි ඔයා මට අතර දුන්නත් එකයි. ඒක ඩබල් වෙන එක වරක් ගන්න තමයි මේ දෙක දාන්න. තව උදාහරණයක් බලන්න කොහොමද මෙතන උත්තරේ වෙන්නේ 3යි. ඒ තුන තමයි අතර මේ 3. 1 2 3. හතර දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො. ඕකෙන් වඩා නම් තේරෙනවා දැන්. හතර දෙනෙක් ඉන්නවා නම් ඒ හතර දෙනා එයා ඒ හතර දෙනාට එයා හැර තව තුන් දෙනෙක්ව අතර දෙන්න පුළුවන්. හැබැයි තමන් තමන්ට අතරත් දෙන්න නිසා තමයි එකක් අඩු ඉලක්කමින් ගුණ කරගත්තේ. හැබැයි මේක අපි දෙකට බෙදන්න ඕන. මොකද හේතුව ඔයා මට අතර දුන්නත් එකයි ඔයා මම ඔයාට අත්තර දුන්නත් එකයි ඒක ඩබල් වෙන එක බලක් ගන්න මේ විදිහට දෙකෙන් බෙදන්න ඕන. හතර වරත් 12 12 දෙක කරනවා 6. මිතුරු හතර දෙනෙක් හිටියොත් හතර අත දීම් සංඛ්‍යාව 6. තේරෙනවද? මිතුරු 10 දෙනෙක් ඉන්නවා කියලා දැන් මේ ගානේ තියෙන්නේ. අහනම් මිතුරු 10 දෙනෙක් හිටියොත් හතර අත දීම් කීයක් තියෙනවද කියලා එහෙනම් 10 බලන්න පටස්කා. මිතුරු 10 දෙනෙක් ඉන්නවා නම් සිදුවන හතර අත දීම් ගාන කීයද? එහෙනම් මිතුරු 10යි ඒ 10 දෙනා තමන් හැර තව 9 දෙනෙක්ට අත දෙන්න පුළුවන් නේ. තමන්ට අතර අත දෙන්න තියෙන සතව එකක් අඩු වෙන්නේ. හැබැයි A B ට අතර අත දුන්නත් එකයි B A ට අතර අත දුන්නත් එකයි කියන කාරණාව මත මේක දෙකට බෙදී යුතු වෙනවා. එතකොට අපට එනවා 92 දෙකට දුන්නාම 45යි කියලා. දැක්කද? එතකොට
ඉස්සෙල්ලා අපි කතා කරමු සූත්‍ර මේ දෙකට බෙදුවේ නැහැ නේ 10 එකට ආසන්න සූත්‍රයක් නේ ඉස්සෙල්ලා සූත්‍රෙට නිකන් ළඟින් යන සූත්‍රයක් තමයි මේ තියෙන්නේ පටලගන්න ගන්න එපා අන්න ඒ වගේ හරි එහෙනම් ඕක තේරුණා නම් ඊළඟට තියෙන ප්‍රශ්නේ උත්තරේ දාමු බලන්න දැන් chat එකට මොකක්ද ප්‍රශ්නේ රාජ්‍ය නායකයින් 15ක් සමුළුවකට පෙර සහ සමුළුව අවසානයේදී යන අවස්ථා දෙකෙහිදීම එකිනෙකා අතරත දී සුබපතා ගන්නේ නම් එවිට සිදුවන මුළු අතරත දීම් ගාන අහනවා ආදාම් බලන්න නම් උත්තරේ රාජ්‍ය නායකයෝ 15ක් ඉන්නවලු ඒ 15 අතරත දීලා සමුළුවට පෙර හැබැයි සමුළුවට පසු අවස්ථා දෙකකදීම අතරත දෙනවා නේ එතකොට සමහරවිට අර පටල ගන්න දෙන්න මේක දෙකට බෙදන්න ඕනේ අරකයි මේ එතකොට සමුළුවට පෙර අවස්ථාවේදී රාජ්‍ය නායකයෝ 15 තමන් හැර තව 14 දෙනා අතර දුන්නාම දෙකට බෙද. පසුත් එහෙම මේ 15 දෙනා ආපහු යන්න යද්දි ඉතුරු 14 දෙනාට අතර දෙනවා ඒක බෙදලා තියෙනවා. එතකොට ඇත්තටම මේ වගේම දෙකක් තියෙනවා. සා මේකේ උත්තරේ හොයලා දෙගුණයකින් ගුණ කරගත්තා නම් ඉවරයි. ඉතින් මෙයා මේ දෙකෙන් බෙදුවේ නැත්තම් වැඩේ ඒක තියෙනවා. එහෙනම් මෙතන 7යි 15 වේවා 7ක් ගත්තාම 4 5 5 105. තරයි 105යි මෙතන 105. 205 205 මුළු අතර තියෙන සංඛ්‍යාව 200. 210ක් වෙනවා. පෙර සමුළුවට පෙර අතර අපදීම 105යි සමුළුවට පසු අතර අපදීම 105යි මුළු අතර අපදීම සංඛ්‍යාව පෙර 105යි පසු 105යි 100 sorry 210ක් වෙනවා. ඒ නිසා අන්න එහෙම සමහරවිට ගානේ චූටි වෙනස්කමක් දෙන්න පුළුවන්. හරිද? නිසා අතර දුන්නා කිව්වහම මේ අරන්න ඕන අන්න ඒක. එහෙම නැත්නම් ගාන වැරදිලා යන්න පුළුවන්කම තියෙන නිසා. තේරුණාද? ඒක තේරුම් නැති අය මට පටාස් කරලා කමෙන්ට් එකක් දෙන්න පහ කියලා. ඒක තේරිච්ච අය මට අංක 1 කියලා කමෙන්ට් එකක් දෙන්න. මේ 210 ආව විදිහ නිකන් පොඩ්ඩක් අප්සෙට් වාගේ. එහෙනම් අංක 5. නෑ අවුලක් නෑ වැඩේ තේරුණා. ඒ තුන පොඩ්ඩක් නිකන් තේරුම් නැද්දෝ කියලා බලමු තව ඉන්නවද කියලා නේ ඒ තේරුම් නැති බෞතරයක් ඉන්නවා නම් කියන්නේ නැහැ එතකොට මම ඒක නැවත පැහැදිලි කරලා දෙනවා මොකද පාට පැහැදිලි වෙන්නේ නැත්තම් තේරුම් ගන්න නැහැ නේ බෞතරයක් හැබැයි මෙහෙමනේ දැන් මේ වෙලාවේ ඔන්ලයින් සම්බන්ධ නැහැ 166ක් ඒ 166න් 160කටම තේරිලා හරිද 6 දිනකට විතර තේරුම් නැහැ කියලා දැන් ඒතකොට ආයෙ බ්ලර් ගිහින් කොහොම කියනවට වඩා හොඳයි රෙකෝඩින් එකේ ඒ අවස්ථාවදී බලන එක ඒක නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් තේරුම් නැත්තම් එයාලා දාන්න බලන්න තේරුම් ආයෙ කියලා තේරුම් නැති ප්‍රමාණය තමයි තග්ගල දාන්න ඕනේ හරිද කිසිම වෙලාවක පන්තියක ඉස්කෝලේ පන්තියක මේ ළමයි එහෙම තේරුම් නැත්නම් හැංගිලා හිටියොත් එimhe එයා හැංගිලා මේ අනේ යට එක තේරෙන්නේම නැති කියලා සමේ එයා කතා කරොත් තමයි ඒක අපි දන්නු ගුරුවරයා දන්නු හරි නෑ දෙකක් දෙන්න එක තුනෙන් තමයි චුට්ටක් එක සහ චැට් එක බලන්න පෙර අවස්ථාවේදී සමුළුවට පෙර අවස්ථාවේදී අතරක් දෙනවා 105 වතාවක් සමුළුවට පස්සෙත් 105 වතාවක් යන්න යද්දි අතරක් දීලා විසිරලා යනවා ඉතින් පෙර 105යි පසු 105යි කියන අවස්ථා දෙකම එකතු කරනවා අතර තියෙන සංඛ්‍යාව මෙතන 105යි 105යි ඔක්කොම අතර තියෙන සංඛ්‍යාව 210 කියන එකයි ඒක තේරුවා නේ හරි දැන් ඕකට ඊළඟට කියන මෙහෙම ඉහත අංක 7හි දැක්වෙන ගැටලුව සුළුම සුළු දාන ගෲප් එකට දාන කලබල වෙන්න එපා ගෲප් එකට දාන ඔයාලගේ මේ රෙකෝඩින් එක දාන නේ ඒ නිසා මේ ගැටලුව කැටි කරගන්න දෙයක් නැහැ රයිට් මිතුරු 10 දෙනෙක් වෙසක් සුභ පැතුම්පත් එකිනෙකා අතර හුවමාරු කරගත්තේ නම් සිදු වූ මුළු හුවමාරු වීම ගාන අහනවා. අතරත දීමක් නෙවෙයි මේක. සුභ පැතුම්පත් හුවමාරු කර ගැනීමක්. දැන් මෙහෙමනේ. පහුගිය කාලේ තිබ්බනේ වෙසක් පොසොන් තිබ්බනේ. ඉස්සර කාලේ නම් ඈ යටගිය දවස් බර නැස්මෝර කාලේ වගේ වල මතකදී වෙසක් කාඩු හුවමාරු කර ගන්නවා. දැන් නම් ඉතින් ඒ එකක් ළඟින් හරි ආඩුයි නේද? එතකොට දැන් මම ඔයාට වෙසක් කාඩ් එකක් එවුවොත් ඔයා මට වෙසක් කාඩ් එකක් එනවා එවනවනේ. ඒක ඇත්තටම වෙසක් කාඩ් හුවමාරු වීම දෙකක් නේ. ඒක අර අතරත දෙනවා වගේ වැඩක් නෙවෙයි. මම ඔයාට අතරත දුන්නත් ඔයා මට අතරත දුන්නත් ඒක එක එක කාරණාවක්. හැබැයි මම ඔයාට වෙසක් කාඩ් එකක් එවන එකයි ඔයා මට වෙසක් කාඩ් එකක් එවනවා කියන කාරණා දෙකක්. ඒක නිසා මෙන්න මේ සුභ පැතුම්පත් හුවමාරු කරගන්න වෙලාවක අපි හිතමුකෝ 5 දෙනෙක් ඉන්නවා කියන. මේ 5 දෙනාට ගොළුවා එයා තමන්ටම සුභ පැතුම්පතක් එවා ගන්නේ. ඊ විදිහට ඔයාට වෙසක් කාඩ් එකක් එවාගෙන තියනවාද නේ? මේ 5 දෙනාට පුළුවන් එයා හැර තව 4 දෙනෙකුට වෙසක් කාඩ් යවන්න. හැබැයි මේක දෙකට බෙදන්න එපා. ඇයි දෙකට බෙදන්න එපා? ඔයා අරයට වෙසක් කාඩ් එකක් යවන එක නෙමෙයි
අරය ඔයා වෙසක් කාඩ් එකක් නිසා මේක දෙකට බෙදන්නේ නෑ. ඒ වගේ වෙලාවක වෙසක් කාඩ් සුපර් දුම්පත් කොහොම හරි මිසක් ඒවා පස් දෙනෙක් ඉන්නවා නම් දෙලින්ම එකක් අපි ලක්කම ගොඩ කරගත්තා නම් වාට ලැබෙයි. තේරුණාද? මිතුරු 10 දෙනෙක් ඉන්නවා නම් අයනම් දාන්න බලන්න මොකද වෙන්නේ? මිතුරු 10 දෙනෙක් ඉන්නවා නම් ඒ 10 දෙනාට පුළුවන් එයා හැර තව 9 දෙනෙකුට වෙසක් කාඩ් යවන්න. දෙකට බෙදන්නේ ඒ වගේ වෙලාවක. එන සුපතෝ පත් වූමාරු සංඛ්‍යාව අනුවයි. අන්න ඒ විදිහට. තේරුණානේ? ඒ වෙලාවට දෙකට බෙදලා හරියන්නේ නේ. අර ද අතර දෙනාට වඩා චූටි වෙනස්කමක් ඒ ගන්න ඔන්න තියනවා කියන එක අවබෝධ කරගන්න. හරි. ඒ වගේ. ඊළඟට ඔන්න අපි යනවා තව ටිකක් ඉස්සරහට. අතර දීම් සංඛ්‍යා සම්බන්ධව සහ වෙසක්පත් සුපතෝ පත් සංඛ්‍යා වූමාරුන් සම්බන්ධ ගානේ පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා වර්ගයක් බලමු. ත්‍රිකෝණ සංඛ්‍යා දැන් මේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ මෙතන ලියුමට මේ බලන්න ත්‍රිකෝණයක් වගේ හදාගන්න පුළුවන් සංඛ්‍යා කියලා මෙන්න මෙහෙම මේ බලන්න මේ වුණා නිකන් ත්‍රිකෝණයක් වගේ සෙට් කරන්න පුළුවන් කියලා වර පේනවා නේද? ඕවර තමයි දැන් ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. මෙයා මම බෝල වැඩි එක එක ගේනවා ගන්න පුළුවන්. ඔහොම ඒ වගේ දා. ඇති ඇති ඔය එකට බෝල ගන්න ගියොත් එහෙම පාට්. හරි. ඔන්න මම පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා හතර බෑ. මේ තියෙන පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා, මේ තියෙන දෙවන ත්‍රිකෝණ සංඛ්‍යා, මේ තියෙන තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යා, මේ තියෙන හතරවන ත්‍රිකෝණ සංඛ්‍යා වලින් ත්‍රිකෝණ සංඛ්‍යා හතරක් ගන්න. හරි. දැන් මේකේ තියෙන විශේෂ කාරණා ඔකම කියන්න හදන්නේ. ඕන කරන සටහන් තියෙනවා නම් ඔයාලගේ භාෂාවෙන් ලියා ගන්න පුළුවන් ඔයාලා ඈ. දැන් මෙහෙමයි. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව කියන එක විතර ලියන්න. ඕන සංඛ්‍යාව. අපුර ලියන්නේ ඈ. ඕන ත්‍රිකෝණ සංඛ්‍යාව. දැන් මේ හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාවේ ඔයාලට තේරෙනවද අන්තිම පේළියේ බෝල හතරක් තියෙනවා. තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ බෝල තුනයි තියෙන්නේ. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ බෝල දෙකයි තියෙන්නේ. එහෙනම් ඒකෙන් ඔයාලට තේරෙන්න ඕන අටවන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ බෝල 8ක් තියෙන්න ඕන වගේ අදහසක් ඔන්න තේරුම් ගන්න. ආ 10වන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ ඔය කියන විදිහට බෝල 10ක් තියෙන්න ඕන. ත්‍රිකෝණ සංඛ්‍යාවල 100වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තොත් අන්තිම පේළියේ බෝල 100ක් තියෙන්න ඕන ආදී වශයෙන් ඔයාලට ඔන්න එක තේරෙනවා. ඔන්න ඒක පොඩි කඩනක් දාලා තියන්න. මේ එක අවස්ථාව තේරුම් ගන්න ඕනේ මේ තියෙන හතරේ ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ තියෙන බෝල 4යි. ඊට පොඩේ එකේ තියෙන 3යි. මේකේ 4යි, මේකේ 3යි, මේකේ 2යි, මේකේ 1යි. එතකොට ඔයාට පේනවද මෙතන තියෙන මුළු බෝල ගාන ඕන නම් මේ පළවෙනි පේළියේ තියෙන එක බෝලයයි, ඊළඟ පේළියේ තියෙන බෝල 2යි, ඊළඟ පේළියේ තියෙන බෝල 3යි, ඊළඟ පේළියේ තියෙන බෝල 4යි එකතු කරා නම් සමස්ත බෝල ගාන එක දන දෙක දන තුන දන හතර වගේ අර ඉස්සෙල්ලා හදපු ගාන වගේම ආ ගණින සංඛ්‍යාවල එකතුව කියන එක නේද මෙයා අපු වෙවිත් තියෙන්නේ. මේ ලංකන් ටික එකතු කිය දෙන්නේ 4 3 7 10යි. එහෙනම් මෙතන තියෙන තරණ ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 10යි. දැක්කද? අවිත ලොකු එකක් වල හදලා බලවන මොකද මාන දේ නැගේ හරියක් හදලා බලන්න 1යි 2යි 3යි ඔන්න ඊළඟට 4යි. දැන් ඔකේ ඇඳලා තියෙන අත්‍යෙ තව එකක් අනේ 5ක්. ඉතින් මේ මම අඳින්නේ පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අන්තිම පේළියේ 5ක් තියෙනවා. ඉතින් පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව අන්තිම පේළියේ 5යි. ඊට කලින් පේළියේ බෝල 4යි. ඊළඟ පේළියේ 3යි. ඊට කලින් පේළියේ බෝල 2යි. අන්තිම පේළියේ 1 බෝලයි. ඉතින් මේකේ දෙන මුළු බෝල ගාන කෙලින්ම සමාන නම් මේ ත්‍රිකෝණ සංඛ්‍යාව කියන නැත්නම් මේ අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාවේ බෝල කීයක්ද කියලා නේද? දැන් 1 දන 2 දන 3 දන 4 දන 5 ගත්තා නම් මේකේ ඔක්කොම බෝල 1 දන 2 දන 3 දන 4 දන 5. පස්සරක් අතර 20යි 2 දනම 4 5 10 පස්සරක් 30යි 2 දන 15යි. ඔන්න ඒ වගේ අපිට ගන්න ඕනේ. දැක්කද? එහෙනම් පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 15. එහෙනම් පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව 15යි, හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. අර ඉස්සෙල්ලා විදිහට මේනම් ලස්සනට ගන්න පුළුවන් 5 ගුණ කරනවා ළඟේ. එනාගේ මෙදුව දෙකෙන් උත්තරේ 15 කියන මෙන්න මේ 15 ගන්න තිබුණා.
අරගානමයි ඔහු ජුට්ටක් කොන්නාට හොඳට තේරුණාද කියලා මට බලාගන්න මට කියන්න එනවා. දැන් මේ ඉතින් පස්සෙන් ත්‍රිකෝණ සංඛ්‍යා 15 හතරෙන් ත්‍රිකෝණ සංඛ්‍යා 10 ඒක ගත්තා ඉතින් වන්න දැන් එනවා පේනවනේ මේ අර ඉලක්කන වල එකතු වීමකින් මම ගන්න පුළුවන්. එහෙනම් මට කියන්න 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා අහනවා. දෙන්න බලන්න එහෙනම් උත්තරය 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? පස්සෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවනේ 15. ඉතින් පස්සෙන් ත්‍රිකෝණ සංඛ්‍යාව. පසරක් ඇදී දීර්ඝ වෙලා 15. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 10යි කියලා. හතර ගුණ කරනවා 5ෙන් 4ක් 5යි දෙකට දෙනවා 10යි. අන්න ඒ විදිහට. ගම ගාන තමයි මේ කරකවි කරකවි බලාගෙන යද්දි තියෙන්නේ. ඒක අර එක තැනකට ආවට පස්සේ වාට පහසුවෙන් වැඩේ තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේ යන්නේ. දැන් 10වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන නම් මාට කරන්න තියෙන්නේ 10 ගුණ කරගන්න ළඟ එක්කෙනාගෙන් 11ෙන් දෙන්න දෙකෙන්. පස්සෙන් ත්‍රිකෝණ සංඛ්‍යාව පහ අල්ලපු ගණන් ගුණ කරලා පස්සරක් 6 බෙදුවා 2කට. දැන් 10වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන නම් 10 ගුණ කරන්න 11ෙන් බෙදුවා 2කට. ඒක තමයි දෙවරක් 1යි දෙවරක් 5යි 11යි 5 55යි කියලා වට ලස්සන දෙයක්. දැක්කනේ? අන්න ඒ වගේ. අන්න ඒ වගේ. හරි තව එකම එකක් මම අහන්න. ඔයාට මම කියනවා බලන්න පේපර් එකේ මොකක්ද ඊ ගානක් තියෙනවා නම් ඒකම බලමු නේද? ඉවරයි. මේ දේ සමන් විසින් කැටයකට මුදල් දමන්නේ පළමු දිනයේ රුපියලක්ද? පළමු දිනේ රුපියලයි. ඒක නිකන් හරියද? මෙදී පළමු දිනේ රුපියලයි. ආ රුපියලයි. පළමු දිනේ රුපියලයි. දෙවන දිනේදී රුපියල් 3යි. ආ දෙවන දිනේ රුපියල් 3යි කියලා කියන්නේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි 2යි 3යි. සමන් තුන්වෙනි දවසේදී කැටේට රුපියල් 6ක් දානවා. මේදී තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව විදිහට 6යි. ඔය විදිහට සිව්වන දිනේදී රුපියල් 10ක් දානවා. මේ සිව්වන දිනේදී රුපියල් 10ක් දානවා. යන රටාවට වේ නම් දින 20ක් අවසානයේදී කැටේ තුල තියෙන මුළු මුදල කීයද කියලා තමයි වගෙන් අහන්නේ. ආ ඒක මේකෙන් හදන්න බෑ නේද? ඒක තියෙනවා ඊළඟ කියන කාරණාව කියලා දෙන්න වෙනවා. එළන්නේ නම් බලමු ඒකට ඊළඟ කාරණාව කියලා දෙන්න වෙනවා. ඒක කියලා දුන්නාට පස්සේ ඔයාලා ඒක කොහොම සරලව ගන්න පුළුවන් වෙනවා. මම මේ තුත දැන් මකන්නම් හොඳයි. දැන් යම් කිසි ත්‍රිකෝණ සංඛ්‍යාවක් ඔයාට ඕන නම් ඒක ගන්න ක්‍රමය ඕන දැන් කියලා දුන්න ඈ. 10වන ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 55 කියලා පටස්සු කරලා ගන්න පුළුවන් වුණා. දැන් මම කියලා දෙන්න හදන ඊළඟට මේ වගේ එකක්. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 3, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව අපිට ආවේ බොල බොල යනවා මතක ඇති 6, ඊළඟට ආවේ 10, ඊළඟට ආවේ 15. ඔය විදිහ තමයි ත්‍රිකෝණ සංඛ්‍යා ටික එන්නේ අපිට. මේ ටිකේ එකතු කීයක් වෙනවද කියලා බලන්න. මේ ටික එකතු කරොත් ඔයාට එනවා 15යි 10යි 25. 25යි 6යි 31. 31යි 4යි 35 කියලා එනවා. දැක්කද? 35 කියලා ඔය ටික එකතුව කියලා කියන්නේ කොටින්ම කියනවා නම් 1 2 3 4 5. පළමු ත්‍රිකෝණ සංඛ්‍යා 5හි එකතුව 35යි කියලා අපිට එනවා. දැන් ඕක ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් කොහොමද මම දැන් කියලා දෙන්න හදන්න. උදාර බලන්න. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 5ක එකතුව ඕන නම් වඩ කරන්න දෙන්නේ මෙච්චරයි. 5 ගුණ කරන්න ළඟ ඉලක්කම් දෙකෙන් ඉන්න. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 5 එකතු කරනවා දැන් හොයන්නේ. මේ 5ට එකතු වෙයි හොයන්නේ. 5 එකතු වුණා නම් 6න් සහ 7න් කියන ළඟ ඉලක්කම් දෙකෙන්ම ගුණ කරන්න. ඒ කරලා ත්‍රිකෝණ සංඛ්‍යාවල එකතුව ඕන සෑම විටකදීම හරි මම මේ කියලා දෙන්න ඔයාලට ත්‍රිකෝණ සංඛ්‍යා වල එකතුව ගැනීමේ ක්‍රමය එකතුව ගන්න ඕන වෙලාව. පාඩ කරන්න තියෙන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා 5 වුණ නම් 5 ගුණ කරනවා 6 සහ 7 කියන ළඟ ඉලක්කම් දෙකෙන්ම හැම වෙලාවෙම මෙන්න මේ විදිහේ ඔයා බලන්නේ 6න්මයි. මේ 6 කියලා කියන්නේ සෑම විටම ආය වෙන වෙන ඉලක්කම් වලින් බෙදුවාම ත්‍රිකෝණ සංඛ්‍යාවල එකතු වෙන්නේ නැහැ. හරිද? 6න්ම බෙදෙනවා. ඉතින් අපිට මෙන්න මේ 6ට මේ 6 පරස්කල කරලා ගියම 5 7න් ගුණ කරමු 4 5 35 කියන මේ උත්තරය එනවා. දැක්කද? මේ 35 කියන උත්තරය එනවා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. තේරුණා? යම් කිසි ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රමාණයක එකතුව ගන්න ඕන වෙලාවකදී ඔයා ඔන්න ඔය ක්‍රමය භාවිතා කරන්න. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ.
මල් අපි හිතමුකෝ පේරාදෙණිය මල් පාත්තේ පේලි වලට මල් වවලා තියෙනවා. හරිද? පේලි වලට මල් වවලා තියෙනවා. අපිට කියනවා මේ විදිහට. පළවෙනි පේලිය 1 මල් 10යි. දෙවෙනි පේලිය මල් ගස් 3යි. තුන්වෙනි පේලිය මල් ගස් 6යි. හතරවෙනි පේලිය මල් ගස් 10යි. පස්වෙනි පේලිය මල් ගස් 15යි. ඔය විදිහට හරිද? ඔය විදිහට පේලි අපි හිතමු පේලි 20ක්. පේලි 20ක්. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20ක එකතු කරනවා හොයන්න. පේලි 20ක් තියෙනවා. ඔය ඔක්කොගේම ත්‍රිකෝණ සංඛ්‍යාව 20ක එකතු. ආදාන්න බලන්න එහෙනම් උත්තරේ කී දෙන්නේ කියලා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20ක එකතු අහනවා නම් දෙන්න බලන්න උත්තරය. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20ක එකතු ගන්න ඕන නම් ඒත් වාට කරන්න දෙන්නේ මෙන්න මේ වැඩේමයි. මේ වැඩේමයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්නේ? 20ක 20 ගුණ කරනවා 21කින් 22කින්. 20 නෙමෙයි. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20ක එකතු වුණා නම් 20 ගුණ කරනවා ළඟ ඉලක්කම් දෙකෙන්. 21 නිසා 22කින්. බෙදන්නේ කියන්නේ 6න් තමයි බෙදන්නේ. يعني පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20ම ලියලා එකතු කරන්න කිව්වොත් ඔයාට ওই වැඩේ සෑහෙන වෙලාවක් ගත වෙනවා. එහෙම කරන්න බෑ නේද? නම් 20 ගුණ කරනවා 21කින් නිසා 22කින් බෙදනවා. හරි. පැපිනේවා කපමු. තුන්වරක් චක්‍රයෙන් 2යි. තුන්වරක් චක්‍රයෙන් 7යි. දෙවරක් චක්‍රයෙන් 1යි. දෙවරක් චක්‍රයෙන් 11යි. එහෙනම් මාර වෙනවද? 20 ගුණ කිරීම 11 වතාවක් 77යි. එතන 77 154යි කියන්නේ. ඔන්න ඔය වගේ ඔයාට උත්තරේ ගන්න පුළුවන් නේද 1540 කියලා. දැක්කද? අන්න ඒ වගේ. හරිද? ත්‍රිකෝණ සංඛ්‍යාව. තව එකම එකක් මට 50 කියලා කියන්නේ. මම වාගෙන් අහනවා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව කීයද කියලා. දාන්න බලන්න 50 කියලා උත්තරයක්. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව. උත්තරේ කාර මල් ගස් හරි මොනවා හරි කියලා ඔයාට ගන්න රවුම් කරලා දෙන්න පුළුවන් නිකන් කතාවක් එක්ක කතන්දරයක් එක්ක. කතන්දරෙන් ඇති වැඩක් නැහැ නේ. අපිට ඕන කරන්නේ මේ ගාන ඇත දෙන හරේ. ඒක මල් ගස්ද? ඒක වෙන ගස්ද? ඒක වැඩක් නැහැ. අපිට ඕන පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව. තේරුණා ඉදාම බලන්න පඩපඩ ගාලා උත්තරේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව. මම බලන්න නැස් කරනවා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව කියලා හංගු. ඉතින් ලකන් ගුණ කරගන්නේ මොනවද කරලා පුළුවන් වෙන්නේ. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක එකතුව නම් 15 ගුණ කරනවා 16 17 මෙදනවා 6. අන්න ත්‍රිකෝණ සංඛ්‍යාව එකතු වෙන විදිහ. කැපෙනවා අපලා දාන්න තුන්වරක් චක්‍රයෙන් 2යි තුන්වරක් චක්‍රයෙන් 5යි. දෙවරක් චක්‍රයෙන් 1යි දෙවරක් චක්‍රයෙන් 8යි. ඈ එතකොට 8ව 5ක් 8වරක් 5 40යි. ගුණ කරනවා 17. අතනේ ගුණ කරනවා 17. 17ක් චක්‍රයේ 668යි නේ. Yes. ඕම ඔය වගේ ඔයාට මේ වගේ ගාණක් හදාගන්න පුළුවන් ලේසියෙන් හදන්න පුළුවන්. තේරුණාද? Right. ඒකත් ඉගෙන ගත්තේ දැන් කියන අය. ආ දෙමුද බලන්න ජූටි කමෙන්ට් එකක්. 7 තමයි දාන කමෙන්ට් එක. දැන් ඉගෙන ගත්තේ වල දාන කමෙන්ට් එක 7. ලකි ඉස්සරවන්න නැහැ. අර එන්නේ නේද? දැන් නම් ඉගෙන ගත්තේ 7. තේරුම් නැත්තම් මොනවද සර් මට නම් තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. මට නම් තේරුන්නේ නැහැ කියලා අංක 5 කියලා කමෙන්ට් එකක් දෙන්න ගොඩක් හිටියොත් කියලා දෙන්න නේ. මොනවද සර් රූප ත්‍රිකෝණ සංඛ්‍යා මට මෙලෝ එකක් තේරුන්නේ නැහැ. නම් අංක 5 කියලා දාන්න. තරහ වෙන්නේ. තරහ වෙලා මේ වැඩේ මොනවද කරන්නද? රයිට්. ඊළඟ ගාන බොහොම ප්‍රවේශමෙන් හදන්න ඕන ගානක් තියෙන්නේ. ඒක චුට්ටට බලන්න මේ වගේ ගානක් කොහොම සමහර ලාවට හදාගෙන යද්දී වරද්ද ගන්න පුළුවන් චාන්ස් එක ටිකක් වැඩි. හොඳට බලමු ඒ නිසා මෙන්න මේක අපි කොහොමද හදන්නේ කියලා බලමු. සල්ලි ත්‍රිකෝණයක් තියෙනවා විතරනේ. මේ බලන්න සමපාද ත්‍රිකෝණයක් එකිනෙක ගෑවෙනසේ රුපියල් 5 කාසි මගින් සාදා ඇත. දැන් සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද උඩම සමාන වෙන වගේ ත්‍රිකෝණයක් නේද? මේක හදලා තියෙන්නේ රුපියල් 5 කාසි වලින් ලු. يعني මේක 5 කාසි ඔමෝ ලඟ 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 කරලා ගෑවෙන්න ගෑවෙන්න දින ත්‍රිකෝණයක් කියලා හදලා තියෙන්නේ. දැන් කියනවා එහි ඇති කාසි සියල්ලගේම වටිනාකම. මේ ඔක්කොගේම වටිනාකම රුපියල් 140.
දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේක ඇතුලේ තියෙන රුපියල් 5 කාසිය යම්කිසි ගාණක්නේ. කීයක් හරි තියෙන රුපියල් 5 කාසිය තමයි යම්කිසි ගාණක් තියෙන්නේ. හැබැයි මේ 5 කාසිය කියන ගාණේ මුලින්ම වටිනාකම රුපියල් 140යි. එහෙනම් මට දාන්න කමෙන්ට් එකක් මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන 5 කාසි ගණන කීයද? ඒක ඉස්සෙල්ලාම අපි හොයාගෙන ඔය ත්‍රිකෝණය හදන්න 5 කාසි කීයක් භාවිතා කරලා තියෙනවද කියලා ඉස්සෙල්ලාම අපි හොයාගන්න. විසි අටක් නේ තමයි කොහොමද ගන්න 108 පහෙන් බෙදුවා නම් ඉතින් ඉවරයි කතාව නේ. සත්‍ය වේදීම පහ ඈ ගැ 5 කාසි 28කින් තමයි එහෙනම් ඔයාට මේ ත්‍රිකෝණය සමන්විත වෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයක් හදාගන්න 28ක් එන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවට අදාළවද කියලා මේ 28 බලන්න ඕන. يعني 28 මේක දිනන්න දැන් 5 කාසි 28. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යාවක් නේ දැන් 28 කියලා. එහෙනම් 28 යනු කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා බැලුවා නම් ඔයාට මෙන්න මේ පල්ලෙහාම පේළියේ තියෙන 5 කාසි ගාණ එනවා. ඒක කෙලින්ම සමාන වෙනවා අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාවට. එහෙනම් 28ක් හදාගන්න පුළුවන් උනේ මොනද කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? මේ බලන්න පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 3, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව අපිට ලැබෙන්නේ 6, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාවට ලැබෙන්නේ 10, ඊළඟට 15. ආ ඊළඟට එතකොට මේ අපිට ඕන නැහැ ත්‍රිකෝණ සංඛ්‍යාව දෙනවා නේද? බලන්න. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 21, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 28. අන්න එනවා 28. එහෙනම් ඒක කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි මේ හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි 28 වෙන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ එක පාදයක තිබු කාසි ගාණ කියලා අහන්නේ. මේ බලන්න බලන්න හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මම ඉස්සෙල්ලාම කියවා අන්තිම පේළියේ 5 2 3 4 5 6 7. ඊළඟ එකේ එහෙනම් 6ක් තියෙනවා. 3 4 5 6. ඊළඟ එකේ 1 2 3 4 5. ඊළඟ එකේ 1 2 3 4. ඊළඟ එකේ 1 2 3. ඊළඟ එකේ 2 ඊළඟ එක. ඔන්නඔම තමයි ඔය 5 කාසිවල ඔය ත්‍රිකෝණය හදලා තියෙන්නේ. දැන් එහෙනම් ඔයාලා බලන්න මේ අන්තිම පේළියේ ත්‍රිකෝණ අන්තිම පේළියේ 1 2 3 4 5 6 7ක් තිබ්බා. අන්න ඒක තමයි මේක අපිට. එහෙනම් මේ පේළියේ මේ පැත්තට 7ක් තියෙනවා. මේ පැත්තට 1 2 3 4 5 6 7ක් තමයි තියෙන්නේ. සමපාදයෙන් 1 2 3 4 5 6 7යි මේ පැත්තත්. එක පැත්තක් හොයාගත්තා නම් ඉතින් වැඩේ ඉවරයි. එතකොට මේ ප්‍රශ්نين අහන්නේ හොඳ තේරුම් ගන්න ඕනේ කියලා එකයි මේකේ. මේකෙන් අහන්නේ එක පාදයක තිබූ කාසි ගාණ කීයද කියලා අහනවා. එක පාදයක තිබූ කාසි ගාණ 7යි කියලා අපිට උත්තරේ. උත්තරේ 7. තේරුණාද? තේරුණාද? ඒකට අර මුල ඉඳන් කියපු ත්‍රිකෝණ සංඛ්‍යා සම්බන්ධ සියලුම කර්ම කාරණා ටික වගේ ඔයකට ඕන වෙනවා. එහෙනම් ඒක තේරිච්ච අය මට අංක 1 කියලා කමෙන්ට් එකක් දෙමු බලන්න. 7 උත්තරේ වෙන්නේ එක පාදයක තියෙන්නේ 5 කාසි 7යි. ඒක තේරුණා නම් අංක 1. තේරුන්නේ නැති අය මට දෙන්න කමෙන්ට් එකක් 5 කියලා. එක පාදයක තියෙන ත්‍රිකෝණ එක පාදයක තියෙන 5 කාසි ගාණ 7ක්. තේරුණා නේද? අන්නරට අන්නේ වගේ අපිට ඒ වගේ ගණක් ආවම හදාගන්න පුළුවන් වෙනවා. තව ගණන් කීපයක් තියෙන අපි ඒකත් බලමු. කොහොමද සරලව තේරුම් කරගන්නේ කියලා ඊළඟට ගණක් නම් මේ දින එකක් වලට පොඩි අපි දන්නා මේ කම්පියුටර් එකේදී ආය මේ නිතරම එන එකක් තමයි සංඛ්‍යා රටා කියලා. හරිද? සංඛ්‍යා රටා ගන්න. මෙන්න මේ සංඛ්‍යා රටා වලට ඉරට්ටේ ඕද්දේ වර්ග සංඛ්‍යා ඝන සංඛ්‍යා ඊට පස්සේ ඉංග්‍රීසි හෝඩියේ දෙන අක්ෂර ටික ඕවට අමතර ප්‍රථමක සංඛ්‍යා නිතරම ලැබෙනවා. ඒක නිසා ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ මතක් කරගමු පටස් ගාලා අමතක වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මේ ප්‍රථමක සංඛ්‍යා වලට තව නමක් තියෙනවා මූල සංඛ්‍යා කියලා. මූල සංඛ්‍යා කියලා දෙන්න පුළුවන්. ඒ ප්‍රථමකම තමයි. හරි ප්‍රථමක සංඛ්‍යා. ඒතර ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ මෙන්න මේ වට 2 3 5 7 11
දහතුන, දාහත, දහනමය, විසිතුන, විසිනමය. මේ සංඛ්‍යාවට යෙවුවාදිම තේරෙනවා මේ අමුතු සංඛ්‍යා ටිකක්. දැන් ඔයාට මේ බලන්නකො 17 කියන සංඛ්‍යාව හදන්න පුළුවන් එකම මෙතඩ් එක 14ක් එක විතරයි. 19 ඔයාට කිසිම වෙන ගුණාකාරයකින් කල්පනා වෙන්නේ 19ක් එක විතරයි. 23 හදන්න පුළුවන් එකම ක්‍රමයේ 23ක් එක විතරයි. 29 29ක් එක විතරයි. 31 හදන්න පුළුවන් එකම ක්‍රමයේ 31ක් එක විතරයි. එන්න මේ විදිහට යම් කිසි ඉලක්කමක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ 11 හදන්න පුළුවන් එකම ක්‍රමයේ 11ක් එක විතරයි. අන්නේ ඉත මේ ඉලක්කම එකෙන් පමණක් ගුණ කිරීමේ ලැබෙන සංඛ්‍යාවල අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. එහෙනම් මම පටස්කාර කියන්නේ ඔයාලම කියනවා 39. මේක ප්‍රථමද නැද්ද? ප්‍රථම කරන් එක කියන්න ප්‍රථමක නෙමෙයි නම් දෙක කියන්න 39 ප්‍රථමකද නැද්ද? ප්‍රථමකයි නම් එක ප්‍රථමක නෙමෙයි නම් දෙක. මේක ප්‍රථමක නෙමෙයි නේ 39 කියලා කියන්නේ ප්‍රථමක නෙමෙයි. ඇයි? 39 හදන්න පුළුවන් 13 වරක් තුනේ. 39 වරක් එකට අමතරව 13 වරක් තුනේ 39 හදන්න පුළුවන්. එහෙනම් ඒක ප්‍රථමක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. හරි 100 ගත්තොත් ප්‍රථමක නෙමෙයි. දැන් 100 හදන්න පුළුවන් ක්‍රම කොච්චර දෙනවද? 50 ව 2යි 25 වරක් 4යි එහෙම මෙතන ඒක ප්‍රථමක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. හරි ඒක පොඩි සමහරක් දාලා තියාගන්න. මෙන්න මේ වගේ සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. දැන් මේ බලන්න 41 වගේ එකක් ගත්තොත් 41 ඔයාට කිසිම ගුණාකාරයක් මතක් වෙන්නේ නැහැ නේද? උත්කරක් 41 හැර. එහෙනම් මේක ප්‍රථමකයි. 41 ප්‍රථමකයි. අන්න ඒ වගේ. එකෙන් සාය මේ ලක්කමෙන් පමණක් ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව වල අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. එහෙම නැත්නම් ඔබ සමහරවිට මූල සංඛ්‍යා කියලාත් ඒ විදිහට නම් කියන දෙන්න පුළුවන්. අපි බලමු තවත් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඝන සංඛ්‍යා නැත්නම් තුන්වෙනි බල. ඝන සංඛ්‍යා නැත්නම් තුන්වෙනි බල. ඒ වගේ ගානකදී ඒ ගානක් ඔයාට ලැබෙන්න පුළුවන් ඍජුවම ගණකයක් දීලා. ඔයාට පේනවද මේ තුන්වෙනි බල කියන්නේ එකේ ඝණය, දෙකේ ඝණය, තුනේ ඝණය. අන්න මේ වගේ ඒවා. එකේ ඝණය කියලා කියන්නේ එකතරක් එකතරක් එකනේ. දෙකේ ඝණය කියලා කියන්නේ දෙවරක් දෙවරක් දෙකනේ. තරලම දැනි පටන් ගන්න අය. 8යි. තුනේ ඝණය කියලා කියන්නේ තුන්වරක් තුන්වරක් තුන මේ ලකම් මාර වැදගත්. සාමාන්‍ය සංඛ්‍යා රටාවල ඍජුව මේ වගේ ලකම් භාවිතාවයි. එහෙනම් හතරේ ඝණය දීලා දාමු කොහොමයි? 4යි 4යි 4යි. 64යි 9යි. අන්න ඒ වගේ තමයි ඝන සංඛ්‍යා කියලා කියන්නේ. තුන්වෙනි බල කියන්නේ. දැන් මේ වගේ ගණක් ඔයාට මෙන්න මෙහෙම ගණකයක් සම්බන්ධ කරලා ඇහුවොත් මේ බලන්න. ඔය රූපේ දීලා තියෙනවා මෙන්න මේ වගේ ගණකයක් දීලා මේ ගණකය සමානව මේ විදිහට කපලා තියෙනවා. මේකේ තියෙන මුළු කුඩා ගණක කීයක් තියෙනවද කියලා අහනවා යාළුවනේ. මේක නම් මම ගණන ගත්ත හැටි බැගෙනගෙන ඉන්නක මල කරදරේ. මේක ඇතුළේ චූටි ගණක 1 2 3 4 5 6 ඔහොම ගන්නේ නැහැ. ඔයාලා කරන්න දෙන්නේ මෙච්චරයි. මේ එක පැත්තකට තියෙන කොටු ගාන ගන්නවා. 1 2 3 මේක 3 3 නේ බෙදලා තියෙන්නේ. ඒ නිසා මේකේ තියෙන ගණක සම්පූර්ණ ගාන මෙන්න මේ 3 3 වෙනි බලයෙන් අපිට ගන්න පුළුවන්. මේ පැත්තට 3යි මේ පැත්තට 3යි මේ පැත්තට 3යි. දැන් 3 3 වෙනි බලයෙන් මේකේ ගණක 27ක් තියෙනවා කියලා මෙන්න මේ ඝන සංඛ්‍යා සම්බන්ධ ඝන ඝනක හා සම්බන්ධ කරලා ඔයාට දෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් ආයෙ කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. උන් ඔච්චර ඉක්මනට ওই ඝන හදන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ බලන්න ඝනකයක් තියෙනවා. මේ ඝනකය පහේ පහේ වලට බෙදලා තියෙනවා කියලා මේ බෙදලා පහ. 1 2 3 4 5. මේ බෙදලා පහ. මේ බෙදලා පහ. විතර පහේ 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 කැලේ වලට බෙදලා තිබ්බා කියලා දැන්. එහෙනම් පහේ 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 කැලේ වලට තිබ්බනම් පහේ තුන්වෙනි බලය. ආ, ඒ කියන්නේ 125. කුඩා ගණක දකින්න පුළුවන් කියන එක තමයි ඔය කිව්වේ. තේරුණාද ඒ කිව්වේ? හරි. අන්න ඒ විදිහට අපිට ගණක සම්බන්ධ ගණකට ඝන සංඛ්‍යා භාවිතා කරගන්න පුළුවන් වෙනවා. එතකොට 44 එකකට බෙදුවොත් ගණක 64ක් දකින්න පුළුවන්. මෙතන තව එකක් බෙදුවොත් 44 ගණකයක් වෙන්න. ඒකේ තියෙන චූටි ගණක ඔක්කොම 64ක් වෙනවා. මේ රූපේ නම් ගණක 27යි තියෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න ඕන කාරණාව වෙන්නේ. ඉතින් ඝනක සම්බන්ධව අපි මේ එක කුටි ගණක් විතරනේ. ඝනක සම්බන්ධව මම ඔයාලට දැනටමත් දාලා තිනවා අංක 3 කියන පේපර් එක. අන්න ඒකේ ඝනකාව සම්බන්ධ සෑහෙන ප්‍රමාණයක් ගණන් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක කිච්චි කිච්චි එක සරලම දැනින් දැන් පටන් ගන්න කතා කරනවා. ඒ නිසා මේ එකට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ දේවල් මේ සරලම දැනින් පටන් අරගෙන වැඩි දියුණු දාගෙන යන්න පුළුවන් වෙනවා.
හරි රයිට්. මොකද මේ අර සම්පස අද ඉස්ලාම කිව්ව වගේ මතක තියාගන්න මේ වයඹ පළාත උපාධික විභාගයක් ආයේ සෑහෙන කාලයකට වයඹ පළාත තුල ගැසට්ටි කියලා අපිට හිතන්න අමාරුයි. ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මේක තමයි ලද අවසාන අවස්ථාව කියලා. ඉතලා මේකට දෙන්න පුළුවන් උපරිම එෆෙක්ට් එක දෙන්න වෙනවා. හරිද? උපරිම එෆෙක්ට් එක දෙන්න වෙනවා. ආයේ එහෙම දුන්නොත් වාට මේකින් වැඩේ කොට දා ගන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගානකට සමහර ලාවට ආයේ එක්සෑම් එකක් නම් වයඹ පළාත තුල ගැසට්ටි කියලා අපිට චුට්ටක් බලාපොරොත්තු තියා ගන්න අමාරු ගතියක් තියෙනවා. ඒ නිසා ඉතින් පොඩි මහන්සියක් වියදමක් සමහර ලාවට මේකට වාට දරන්න දෙයි. ඉතින් ඒක හැබැයි වාට එක සැලරි එකකින්ම ඒක විසඳ ගන්න පුළුවන්. මේ අපොයින්ට්මන්ට් එක වාට ලැබුණා. සා මේ ඒකත් කල්පනා කරලා බලන්න ට්‍රයි එකක් තියෙන. මේ අවස්ථාවේ මේ වැඩේ කොට දාන්න. මොකද මේකට ඉන්න යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් මම මේක නිකන් තනියම කරගන්නවා කියලා. ඇත්තටම තනියම කරගන්නත් පුළුවන් උදවල මහන්සි වෙනවා. හැබැයි එතකොට මේ වෙලාවේ අපි දැන් මේ දැන් 9 12 ඉඳන් තාම වෙලා පැයක පැය එකයි කාලෙක විතර වැඩසටහනක් මේ තාම IQ වල යන්නේ. හැබැයි මේ ටික ඔයා තනියෙන් හොයාගන්න කියන සමහරවිට වට සෑහෙන කාලයක් ගත වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් අපි මේ ක්ලාස් එකකින් කරන්නේ ඔයාට උමනා කරන උපකාරක අවස්ථාව ලබා දීම නෙවෙයි කරන්නේ. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන ගියොත් ඔයාලා සරලව පහසුවෙන් වැඩි මහන්සියකින් තොරව අපි මාර්ගයෙන් මේ වැඩේ කරගන්න පුළුවන් කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඒසා අපිත් එක්ක සම්බන්ධ වෙන අයට පුළුවන් ඉදිරියේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේකට හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න අපේ උදව්ව ගන්න. රයිට්. එහෙනම් අපි යමු බලන්න ඊළඟට තියෙන ગાන කොයි විදිහේ ગાනක්ද කියලා. මේකත් චුට්ටක් ප්‍රවේශමෙන් හොඳට අහගන්න ඕන ગાනක්. ඈ. එකතුව 72ක් වන පරිදි. එකතුව 72ක් වන පරිදි. තව ගණන් හතරක් තියෙනවා අපි ඔබ හදලා ඉවර කරමු. එකතුව 72ක් වන පරිදි මුල සිට පිළිවෙලට ලියන ලද ඉරට්ටේ සංඛ්‍යා පේළියේ අවසාන අංකය කීයද කියලා අහන්න. දැන් මෙහෙමයි. මේක චූටි ඉලක්කමක් හින්දා ඇත්තටම ආයෙත් ලියවලා කොට දාගන්න පුළුවන්. චුට්ටක් බලමු. ලියවලා කොට දාගන්න සහ ලොකු ඉලක්කමක් આવොත් මම ඒක හදන විදිහයි කියන ආකාර දෙකම මම ඔබට කියලා දෙන්නම්. මෙහෙම. ඉරට්ටේ ටික ලියලා බලමු. 2 4 6 8 10 12 14 ඔහොම යන්නේ නේ. ඇති. දැන් ඉරට්ට සංඛ්‍යාවනේ දෙකෙන් දෙකට කියන එක දන්නවනේ. මේ ටික එකතු කරලා බලන්නකො කීයක් වෙනවද කියලා වගේම හරිද? මේ තියෙන්නේ පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. මේ තියෙන්නේ දෙවන ඉරට්ටේ සංඛ්‍යාව. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. අටවෙනි ජනාධිපති වාගේනේ අටවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. අටවෙනි ඉරට්ටේ සංඛ්‍යාව ගන්නකොට අට දෙකෙන් ගුණ කරපුවම 16. ඈ මේ තියෙන හයවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. හයි නිරට්ටේ සංඛ්‍යාව නම් හය දෙකින් කරපුවා 6 + 3 12. මේ ඉරට්ටේ සංඛ්‍යාවක් අපි ගන්න එහෙමයි. 50 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව නම් 50 වෙන දෙකක් 100යි. 50 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව වෙන 100යි. අන්න එහෙමත් ඒකට වඩා ගාණක් ලැබෙන්න පුළුවන්. 100 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව වෙන 200යි. 100 දෙකින් කරනවා නම් ඉරට්ටේ සංඛ්‍යාව වෙනවා. අන්න මේ විදිහට. හරි. දැන් එහෙනම් මේ ඉලක්කන් ටික නිකන්ම වලින් ඒ දාන්න නිසා වම් මේ ත්‍රින් නතර කරේ. මේ ඉලක්කන් ටික එකතු කරලා බලන්න. 16යි 14යි ඒක උදාහරණ දුන්නා. මේ තියෙන මේ 12 එකතු කරපුවාම 42යි. 10 එකතු කරපුවාම 52යි. 52ට 8 එකතු කරපුවාම 60යි. 60යි 60යි 10යි 70යි 2යි 72යි. නෑ 72ක් වෙන්න මම ඉලක්කම් එක ලියලා තියනවා දෙක. ඒක ලියලා බලන්න පුළුවන් ඔයාට ඒක. එතකොට දැන් මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න නිසා මම මේක ලිවේ. එකතුව 72ක් වන පරිදි. මේ තියෙන එකතුව 72ක් වන පරිදි. මුල සිට පිළිවෙලට ලියපු. ඉරට්ටේ ඉලක්කම් ටිකත් ඔන්න තියෙනවා. මේ සංඛ්‍යා පෙළේ අන්තිමට ලියවෙන අංකය කීයද කියලා අහන්න. අන්තිමට ලියවෙලා තියෙන අංකේ 16 නේ. එතකොට අපේ උත්තරේ වෙන්නේ 16 කියන එක තමයි උත්තරේ වෙන්න ඕන. අන්තිමට ලියවෙලා තියෙන අංකේ 16. හරිද? එහෙනම් අපේ මේකේ උත්තරේ 16 වෙනවා. ඒක ගන්න විදිය දැන් ඕම හොඳට අහගන්න. ඒක මෙහෙමයි ගන්නෙ. ඔයාට කරන් දෙන්නේ මේ 172 කියන එක දිනා නේද? 172 දිනා නේ. ඕමය 72ට පෙර හම්බ වෙන අද පෙර හම්බ වෙන වර්ගමූල සංඛ්‍යාවක් දන්නේ කියලා බලන්නකෝ. දැන් 72කට කෙලින්ම වර්ගමූලයක් ඔයා දන්නේ නේ. හැබැයි 72කට කලින් හම්බ වෙන වර්ගමූල සංඛ්‍යාව 64 වර්ගමූලයේ දන්නවනේ. අපි දන්නනේ වර්ගමූල සංඛ්‍යාව මොනවාද? වර්ග සංඛ්‍යාවල අනිත් පැත්තට නේ. ඒතර අපි දන්නවා 25 වර්ගමූලයේ 5යි. ඈ 36 වර්ගමූලයේ 6යි. ආ 49 වර්ගමූලයේ 7යි. ඔය විදිහට 64 වර්ගමූලයේ 8යි. ආ ඊට පස්සේ 81 වර්ගමූලයේ 9යි 100 වර්ගමූලයේ 10යි. එහෙමනේ දන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ වගේ ගණනකදී
ඉරට්ටේ සංඛ්‍යා ටිකේ එකතුව 72 නම් 72ට කලින් හම්බෙන වර්ග මූලයක් ගන්න සංඛ්‍යාව කල්පනා කරා හිතෙන්. 72 කලින් හම්බෙන 64 වර්ග මූලේ. 64 වර්ග මූලයේ කියද 8යිනේ. 8යි. 64 වර්ග මූලයේ 8යි. ඒක හිතෙන්න බලන්න. මෙන්න මේ 8 කියලා කියන්නේ 8 වන ඉරට්ටේ සංඛ්‍යාව තමයි අපේ උත්තරේ. 8 වන ඉරට්ටේ සංඛ්‍යාව. මේ තියෙන 8 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 16යි කියලා අපේ උත්තරේ. අපි තව උදාහරණයක් කතා කරමු. මෙතන ඔබ හොඳටම තේරෙනවා. අන්නවට කියන්නම්. මුලින් ඉඳලා පිළිරටේ ඉරට්ටේ සංඛ්‍යාව ටිකේ 72 ක එකතුවක් එන්න ලියවෙන අන්තිම ඉරට්ටේ සංඛ්‍යාව කවුද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒක කරන්න ඒක හොයන්න කරන්න තියෙනවාට මේ 72ට කලින් හම් වෙන වර්ගමූලයක් තියෙන සංඛ්‍යාව කල්පනා කරන්න. 72ට කලින් වල වර්ගමූලයක් තියෙන ගන්න සංඛ්‍යාව 64 වර්ගමූලය 8යි. දැන් 8 වෙන ඉරට්ටේ සංඛ්‍යාව 8 දෙකින් ගුණ කරපුවා මට අරන් 16 එක පහළ උඩට ලියන්න. එහෙනම් ඕක හොඳට ඔලුවට දාගෙන මට ඊළඟට තියෙන ගානේ උත්තරේ දාපොද බලන්න chat එකට. එකතුව 156ක් වන පරිදි මුල සිට පිළිවෙලට ලියන ඉරට්ටේ සංඛ්‍යාව පේළියේ අන්තිමටම ලියවෙන අංකය අහනවා. එහෙනම් දාන්න බලන්න ෂේප් එකේ හොඳට කල්පනා කරලා බලනවා මොකද්ද මේකට දාන්න වෙන උත්තරේ කියලා. හොඳට බලන්න පටලවණම් ගන්න එපා. අදිසියක් නැහැ. එකතු 156ක් වෙනවා නම් දැන් මේ විදිහට ඔහොම තව චුට්ටක් ඉස්සරහට ලියන්න වෙනවා කියලා තේරෙනවානේ. මේ ටික එකතු 72යි තව තව ලියන්න වෙනවා. හරියට හරියද? තව ලියන්න වෙනවා. ඇතර ලියන්න වෙනවා. මේ හරියට ලිව්ව වගේ මොකක් අපි ලිව්වහම මෙතන එකතු 156ක් එන්නත් ඕනලු. නෑ 156ක් එන්න ඕන නම් ඒ 156 එකතු වෙන්න අන්තිමට ලියන අංකය කවුද කියලා දැන් අපිට හොයන්න ඕන. කරන්නේ එහෙනම් 156ට කලින් හම්බ වෙන වර්ගමූලයක් සම්බන්ධ ඉලක්කම කල්පනා කරලා බලනවා. එතන වර්ගමූල සංඛ්‍යා ටික මතක තියෙන්න ඕන කියන්නේ අන්න ඒකයි නේ. වර්ගමූල සංඛ්‍යා මොනවද? 100 වර්ගමූලය 10යි, 121 වර්ගමූලය 11යි, නැත්නම් 11 වර්ගය 121යි, 12 වර්ගය 144යි, 13 වර්ගය 169යි. ඔය විදිහට දන්නානේ. එහෙනම් 156ට දෙපැත්තෙන් ඇත්තටම තියෙන වර්ගමූල සංඛ්‍යා දෙක වෙන්නේ එකක් 144 වර්ගමූලය අනිත් එක 169 වර්ගමූලය. අපිට මෙයා වැඩක් නැහැ. මෙයා තමයි වැඩක්. එහෙනම් 144 වර්ගමූලය කියලා කියන්නේ 12 වන ඉරට්ටේ සංඛ්‍යාව. 12 වන ඉරට්ටේ සංඛ්‍යාව 12යි නෙමෙයිනේ. 12 වන ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ කීයද? දැන් මේ 5 වන ඉරට්ට 6 වන ඉරට්ටේ සංඛ්‍යාව 12යි. පස්වෙනි ඉරට්ටේ සංඛ්‍යාව 10යි 8 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව 16යි. එතන මෙතන ලියවෙන්න ඕන අංකනේ 16 කියලා කිව්ව ඉස්සෙල්ලා උදාහරණ. එහෙනම් 12 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 12 2 24යි. මෙහෙම ලියාගෙන 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 24 වෙනකන් ලිව්වොත් ඒ ඉලක්කන් දෙක එකතු කරොත් 156ක් වෙනවා කියන එක තමයි ඕකේ තේරුම වෙන්නේ. මෙන්න මේක මට හොඳට බලලා කියන්න. ඒකතුර මෙන්න මේකේ උත්තරේ 24 ගත්ත විදිහ තේරිච්ච අය මට අංක 1 කියන්න. තේරුම් නැති අය අංක 5 කියලා කමෙන්ට් එකක් දෙන්න මං එම්මොත් ගොඩක් වීඩියෝත් පැහැදිලි කරනවා නැවත වතාව. ඒකතුව 156ක් වන පරිදි අවසානයේට ලියවෙන ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 24යි. ඒක අපි කොහොමද ගත්තේ? 156ට කලින් හම් වෙන වර්ගමූල සංඛ්‍යාව කල්පනා කරා. 144 තමයි හම්බෙන්නේ. 144 වර්ගමූලයේ 12යිනේ. 12 කියලා කියන්නේ 12 වන ඉරට්ටේ සංඛ්‍යාව තමයි අපිට අන්තිමට ලියවෙන්නේ. මේ උදාහරණ දෙකම හොඳට කල්පනා කරලා බලුවොත් ඔන්න මේකේ මෙතන දෙක ඔයාට හම් වෙන්න පටන් ගන්නවා. තේරුණානේ? අන්න ඒ වගේ. හරි. එහෙමනම් අපි අද දවසේ කතා කරන්න හදන අන්තිම ප්‍රශ්න වර්ගය බලමු. මොකද මේ අන්තිම ප්‍රශ්න වර්ගය මොකද බලන්න. මේ විදිහම තමයි ඔත්තේ සංඛ්‍යා කියලා මම වෙනස් කරා. ඒකත් හදලා බලමු කොහොමද එනවා. ඒ වගේ ඊට උත්තරේ ගන්න කියලා. තමයි. දැන් අපි අද දවසේ වැඩ පටන් ගත්තේ ඔත්තේ සංඛ්‍යාවල එකතුෙන්. අද දවසේ වැඩ අවසන් කරන්නේ ඔත්තේ සංඛ්‍යාවල එකතුවක් හා සම්බන්ධ ගැටලුවක්. බලන්න එකතුව 1600 නේ එකතුව 225. රයිට්. මම ඔත්තේ සංඛ්‍යා ටික ලියනවා මේ මේ ඔත්තේ සංඛ්‍යා ටික. 1 3 5 7 9 11 ඇති.
දැන් මේ තියෙන්නේ පළවෙන ඔට්ටේ සංඛ්‍යාව. මේ තියෙන්නේ මම කීපයක් කියන්නේ දෙවෙනි තුන්වෙනි මේ තියෙන්නේ තුන්වන ඔට්ටේ සංඛ්‍යාව. හතර පහ හය මේ තියෙන හයවෙනි ඔට්ටේ සංඛ්‍යාව. Right. දැන් මේ ටික එකතු වෙ ගියා කියනවාද කියලා බලන්න. දැන් ඔට්ටේ සංඛ්‍යාව 6 කට 36 කියන්නේ ළම නැහැ. ඒක බලලා ගන්න ඕනේ දැන්නේ. මේ වර්ගය ගත්තා 6 8 6 36. ඔය ටික එකතු එකතු කරා 36ක් ඒ ඊවා. එහෙනම් ප්‍රශ්නයක් වගේ අහුවොත් එකතුව 36ක් වන පරිදි පළමු ඔට්ටේ සංඛ්‍යාව ටික ලියාගෙන ගියොත් අන්තිමටම ලියවෙන ඉලක්කම කීයද කියලා උත්තරේ වෙන්න ඕනේ 11. හරිද? මම මේ පේපර් එකක් දෙන එක නෙමෙයි කියන්නේ උදාහරණ. එකතුව 36ක් වන පරිදි ඔට්ටේ සංඛ්‍යාව ටික ලියාගෙන ගියොත් අන්තිමට ලියවෙන ඔට්ටේ සංඛ්‍යාව කවුද? 11. ඒක අපිට අර විදිහටම ගන්න පුළුවන්. බලන්න 36 තමයි එකතු වෙන්නේ. කෙලින්ම 36 කියන සංඛ්‍යාවේ පෙර වර්ගමූලයක් හිතන්න දෙයක් නැහැ. එයාටම වර්ගමූලයක් තියෙනවා. සමේ එකතුවටම වර්ගමූලයක් තියෙනවා. එහෙනම් එයා 6 වෙන ඔත්තේ සංඛ්‍යාව වෙනවා. ඒක අරට වඩා ලේසි. කෙලින්ම මේ එකතුවේ වර්ගමූලය ගන්න. ඒතකොට ඔයාට එනවා 6 වෙනි ඔත්තේ සංඛ්‍යාව කියලා. එයා තමයි මෙතන ඉන්නවා. එතන 6 වෙනි ඔත්තේ සංඛ්‍යාව කොහොමද ගන්න කියලා බලන්න. හැම වෙලාවෙම ඔත්තේ සංඛ්‍යාවක් ගන්න යදී 6 දෙකින් ගුණ කරොත් 12යි 12ට වඩා එකක් අඩුයි 11. මේ බලන්න මේ 9 ඇවිත් තියෙන විදිහ. මේ තියෙන අතරම 5 වන ඔත්තේ සංඛ්‍යාව. දැන් ප්‍රශ්නයක් අහගෙන 5 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා. 5 වෙනි ඔත්තේ සංඛ්‍යාව නම් 5 දෙකින් ගුණ කරොත් 5 + 2 10යි 10ට වඩා එකක් අඩුයි 9යි. 5 වෙනි ඔත්තේ සංඛ්‍යාව 9යි. 50 වෙනි ඔත්තේ සංඛ්‍යාව අහනවා නම් 50ව දෙකක් 100යි 100ට වඩා එකක් අඩුයි 99යි. එහෙනම් 50 වෙනි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 99. අන්න ඒ වගේ. හරි. එහෙනම් එකතුව 36ක් වන පරිදි ඔත්තේ සංඛ්‍යාව ටික ලියාගෙන ගියොත් අවසන් වෙන ඔත්තේ සංඛ්‍යාව 11. ඒක ගන්න. එහෙනම් 36 වර්ගමූලයේ කෙලින්ම ගන්න 6 වෙනි ඔත්තේ සංඛ්‍යාව 5 වෙනි ඔත්තේ සංඛ්‍යාව කියන්නේ 11. 6 වෙනි 2 12 දෙන එකක්. කෝක තේරුණා නම් මට කියන්න එකතුව 225ක් වන පරිදි මුල සිට පිළිවෙලට ලියන ඔත්තේ සංඛ්‍යාව පෙළී අන්තිමට ලියවෙන අංකය කීයද කියලා ප්‍රශ්නයක් අහනවා පේපර් එකේ. අන්න ඒකට උත්තරයක් දාන්න බලන්න. එකතුව 225ක් වන පරිදි මුල සිට පිළිවෙලට ලියනද ඔත්තේ සංඛ්‍යාව පෙළී අන්තිම අංක කීයද? උදාර කල්පනා කරලා මේ කියන උදාහරණෙත් එක්ක. හරිද? මම නැවත කියනවා මේ ගණන් හදන්න ඕන ඔයා මිසක්ක මහන්සි වෙලා මම බෝඩ් එකේ කියන එක ලියලා බලලා ඔයාට විභාග පාස් වෙන්න බැරි. සමහරවල් කල්පනා කරනවා. ක්වීන් ඉන්නවා අපේ අන්න ක්වීන් 29. එලිසබත් මහරජා නමත් ඉන්නේ. විසි නවයයි කියලා කියනවනේ. ඔය විදිහට ලියාගෙන 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 ගිහින් එකතුව 225ක් එන්න ඕනලු. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා නේද 225ක් අපි දන්නා අඹරණ යාළු. අපි හරි මට ඇවැත්ති යාළු 225. ආව ලියාන 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 යනවා. යද්දි ඒ එකතුව 225ක් එන පරිදි අන්තිමටම ලියවෙන අංකෙ මේ විතර ලියවෙන අංකව කියලා තමයි අපි ගන්න. එහෙනම් ඔයාලා කරන්න දෙන්නේ මෙච්චරයි. කෙලින්ම 225 වර්ගමූලය ගන්න. ඔත්තේ සංඛ්‍යාවල ඒකට වර්ගමූලයක් තියෙනවා. 225 කියලා කියන්නේ 15ක් 15. ඒ නිසා 15 වන ඔත්තේ සංඛ්‍යාව තමයි අපේ උත්තරේ වෙන්නේ. 15 වෙනට ලියන ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 15 + 2 30යි. 30ට වඩා එකක් අඩුයි 29. 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 15 වෙන දෙකක් 30යි. 30ට වඩා එකක් අඩුයි 29. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නාර්ථයේ තියෙන උත්තරේ 29. ලියා ලියා 29 වෙන කල් ලියාගෙන ගියොත් ඒ ඉලක්කම් දෙක එකතු කරලා 225 කියලා ලියනවා. එකතු. දැන් ඒකත් එහෙනම් තේරුම් අරගෙන උත්තර ආව මදි මට එකයි. මේ උදාහරණය තේරුම් අරගෙන අන්තිමටම තියන එකතු 1600ක් වෙන්න. මෙතන එකතු 1600ක් වෙන්න. අන්තිමටම ලියවෙන්න ඕන අංක ඔත්තේ කීයද කියලා අහනවා. ඒකට දෙමු බලන්න උත්තරයක් කියන. දැන් නම් උත්තර එන්න ඕනේ. කොහොමද ලියන්න ලියන්න 1600ක් ඔත්තේ සංඛ්‍යාවල එකතු 1600ක් පරිදි අන්තිමටම ලියවෙන ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා ඒ වගේ කාන්නේ. සඳරුවන් කියනවා 79යි. 79යි. තරමේ ඊබැක් මාව නේද බඩ.
සුළු කරලා දාන්න ඕත්තර ඈ. රුවිනි කියනවා 79. කම්මැලි නම් වෙන්න එපා. ඉරේෂා කියනවා 79යි. රයිට්. ඔය එන්නේ උත්තරනේ. මම කොහොමද කරන්නේ? කෙලින්ම 1600 කියන ඔප්ටිල් සංඛ්‍යාවෙන් 1600ට වර්ගමූලයක් තියෙනවා. කොහොමද දෙන්නේ 1600 වර්ගමූලේ හොයන්නේ ඊළඟ දෙන ප්‍රශ්නේනේ. ලේසි. 16 වර්ගමූලයේ 4යිනේ. 0.2 වර්ගමූලයේ 0යි. නැත්නම් 40 වෙන ඔප්ටිල් සංඛ්‍යාව. කියන්නේ 1600 වර්ගමූලයේ 40යි. ඔප්ටිල් සංඛ්‍යාව තමයි අන්තිමටම ලියවෙන්න ඕන මෙතන. 40 වෙන ඔප්ටිල් සංඛ්‍යාව ගන්න කොහොමද? 42කින් ගුණ කරනවා 80යි 80ට වඩා එකක් අඩුයි කවුද 79. දැන් මේ හිස්තැනේ ඉන්න ඕන 79 කියන ඉලක්කය. හරි. තේරුණානේ? අන්න අන්න ඒ විදියට අන්න ඒ විදියට. ආ රයිට්. එතකොට ඔන්න මම ඔයාට අද දවසේ IQ ගැටලු වර්ග කීපයක්ම මේ එකම මොඩියුල් එකෙන් අහන ජාතියේ ප්‍රශ්න වර්ග කීපයක් මේ එක තැනකට අරගෙන ඔන්න කියලා දුන්නා. එතකොට මම හිතනවා ඔයාට මේ කියපු කාරණා ටික අලුතෙන් ඉගෙන ගත්ත පොරොතුණු තිබ්බා කියවනේ. ඒක නිසා සමහර ලාවට ඉතින් අර විභාග කලින් කියලා තියෙන කෙනෙකුට සමහර ලාවට මේවා අලුත්ම දේවල් නෙවෙනව වෙන්නත් පුළුවන්. සමහර ලාවට මීට වඩා වෙනස් ක්‍රමයකට දිග ක්‍රමයකට ආලා තියෙනව වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් නමුත් අපි දැන් පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි දැක්ක පෞගිය කාලේ වයඹ පළාත් උපාධිගුරු විභාගයක් ඇසට් කරලා වැඩි කාලයක් යන කලින් විභාගයේ තියලා රිසල්ට්ස් දීලා අපේ මොනසුත් දීලා ඉවර කරා. දැන් අදත් දුන්නනේ කණ්ඩායම වන්නේ. ආ ගිය සතියේ දිනවල. ඒ නිසා ඔයාලගේ එක්සෑම් එකත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් දීලා. ඔයාලගේ රෙපර්මන්ස් ටික අනිවාර්යෙන් ඔයාලට මාස දෙකක් එකමාරක් තුනක් කරන කාලයකදීම අතුමාට හම් වෙන්න තියෙනවා. ඒ නිසා මේ කාලය බොහොම කැපවීමෙන් මේකට මහන්සි වෙලා වැඩ කළ යුතු කරගන්න පිරිසක් අනිවාර්යයෙන්ම මේ කියන පුරපාඩු සංඛ්‍යාව ගැසට් එකේ දාලා නැහැ නේ. ඒ නිසා ඒ තියෙන යම් කිසි ගැසට් එකේ දාලා තියි. නමුත් පුරපාඩු තියෙන නිසා ගැසට් කරලා තියි. පොඩ කලින් ගැසට් උනේ නැහැ නේ. ඒ නිසා ඒ තියෙන වේගසි ගන්නට ඔයාගේ නම අනිවාර්යයෙන්ම අතුලත් කරගන්න උපරිම ට්‍රයි එකක් දෙන්න. අද දවසේ මේ කතා කරපු දේවල් මම හිතනවා ඔයාට ඉබහල් දෙයි කියලා. ඉතින් අපි හෙට දවසේ සම්පස ඔයාලට GK ජෙනරල් නොලෙජ් කොටසක් සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන හැට දවසෙත්. ඉතින් අද දවසත් සම්පූර්ණයෙන්ම නොමිලේ සම්මන්ත්‍රණයක් කරේ අපි සහ හෙට දවසෙත් ඔයාලට සම්පූර්ණ නොමිලේ සම්මන්ත්‍රණයක් තමයි කරන්නේ කිසිම අය කිරීමකින් තොරව. මොකද අපි මේ වැඩසටහන ඉදිරියට අපි දෙකොල්ලෝ එකතුලා මේ වැඩේ කරගන්න ඕන නම් අපි මේකට ඔයාට මම පිළිබඳවත් මට ඔයා පිළිබඳවත් මේ එකතු වෙලා ඉන්න කණ්ඩායම් පිළිබඳවත් අපිට තේරුම් බේරුම් කර ගැනීමක් කරගන්න වෙනවා. ඒ නිසා ඒ තේරුම් බේරුම් කරගන්න ඕන කරන නිසා තමයි දැන් ඔයාලා කලින් සම්පත් කියන සංසංයෝගයේ නම අහලා තියෙනවා. ආ එතකොට අපි මේ පන්ති ශේෂ්ත්‍රයේ දැන් අවුරුදු 12ක් තිස්සේ තරග විභාග ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඒක නිසා සමත් ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලගේ යාළුව අයලා අක්කලා වෙන්න පුළුවන්, නක්කිලා වලිලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගෙන් අහලා දැකලා අපේ සමූහයට එකතු වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් අපි මේ ඉගැන්වීම් රටාව සමහරවිට ඔයාලට හම්බෙලා නැති වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒ කොහොම තේරුම් බේරුම් කරගන්න ඕන කරන නිසා තමයි අද දවසේ ඔයගොල්ලන්ට පොඩි නොමිලේ සම්මන්ත්‍රණයක් විදියට අපි හඳුනා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දුන්නේ. එතන මම චලෙන්ජ් සර් හෙට දවසේ වාට සම්පස්ස හම්බෙනවා වගේ තමයි අපි දෙන්නාගේ දුරකථන අංක දෙකත් ඔයාලගේ ගෲප් එකේ දැන් ඔයාලට දකින්න පුළුවන් අපි දෙන්නා දාපු messages එක. ඒක නිසා ඒකත් සේව් කරලා තියාගෙන මොනව හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් WhatsApp සමූහයක් WhatsApp පරිවිඩයක් විදිහට හරි ඔයාලා තියන්න. ඒ මතක් කිරීමත් මතක් කරන ගමන් හෙට දවසෙත් අනිවාර්යයෙන්ම එකතු කිරීම එකතු වෙන්න. අද දුන්නේ ජාතික පාසල් උපාධිගුරු විභාගයට දුන්නනේ appointments වගේ ඒ ටික දුන්නේ අද. science පැත්තේ දේලා subjects වලට technology පැත්තේ දී exam එකට උමනා කරන දේවල් ටික පත්තිම් ටික දුන්නනේ අද. ඒ වගේ දුන්නේ අද. හරිද? එහෙනම් recording එකක් දානවා, recording එකක් බලන්න. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ exam එක මම 2013 දී ලංකාවේ පළවෙනියා වෙලා සමත් වෙච්ච කෙනෙක් විදිහට ඔයාලටත් මම දන්න දේවල් ප්‍රමාණය තමා මේ කියලා දෙන්න හදන්නේ. වගේම තමයි ඔයාලා යන්න හදන ශේෂ්ත්‍රයේ අවුරුදු 12කට ආසන්න කාලයක් දැන් මම සංගීතක දේවල්වලින් විදිහට සේවය කරන නිසා ඔයාලට මේ ශේෂ්ත්‍රය ඇතුළේ මේ පද්ධතිය ඇතුළේ තියෙන කාරණා ටිකක් මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන නිසා මම හිතනවා ඔයා මාව සම්පස්ස තෝරා බේරා ගනි
මේ විභාගයේ සමත්වීම සඳහා උපකාරක පන්තිය විදිහට ගෙන බලාපොරොත්තුවත් යටතේ එහෙනම් අද දවසට හැමෝටම සුභ රාත්‍රියක් good night අයිබෝන්.